मुझे गौरव से अपना कीर्तन है नाम फिर समाधान ला दे नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्स सदा पूजनीय वंदनीय महासंगरत्न अवसर श्रद्धा बुद्धि संपन्न कारुणिक पिंगवत्नि मैं पिंगवत हेमति नाम दमे सौदा नंगवेन्ने लोचरा बुद्धिजानन हंसे अपिकेले अनुकंपावें देशना कल सत्धर्म विदग सौम्य ग्रंथ इंसा मुलिम मतकन्न हेमदिनाथम तमंगे सित नुयक नुय करम नुल दुवन्न चनुति इतामत वमनावे ओने कमें में देशनाव सौम्य ग्रंथ केला एक मां मतक करना पिंगतुने अभी मैं अधिदावसे थी अभी हम दिनांक में जी थे इतना मतम वाटिना अवस्थावक दावेला देने इतमाही मैं बुद्ध उत्पाद काले සද්ධර්මයේ තියෙන වටපිටාවක මනුස්සාත්ම භාවයක් ලබාගෙන ඉපදුණේක. පින්මතුනි අනන්ත අපරිමාණ සංසාරේ ලෝතර බුදුජානන් වහන්සේලා ඕනතරම් ලෝකේ පහළ වෙන්න ඇති පහළ වෙලා තියෙනවා. අනේ සමහර කාලවල लोतुरा बुद्धिजान महाशय लोक के पहल बेला ससर दुख निवन सद्धर में देशना कर्ण अपि ससर गत कला कुशल कर में कट एको निरे एको प्रेत लोक एको असुर लोक एको तिविसन लोक कोई हर तनक दुख के दिन ए हिंद तपि सद्धर में वरदला तव काल वाले लोतरा बुद्धिजान जल लोक के पाल वाला धर्म देशना करनो एक वापी आसान या तले एक इमान तंग आरोपी लोक के पदिला एक तब इस अध्यार में कर दिया तव काल के लोतरा बुद्धिजान जल लोक के पाल वाला धर्म देशना करनो अपित मनुष्य वाले पदिला है वे सद्धर में नए से न नेच पाउल का भी गेमु वनिचार योये व्यति वगे नदी उनु परिसरे काफी बदला एमत नदीनां श्रद्धावन है मिथ्या दृष्टि पब्लिक मिथ्या दृष्टि को लेकर बदला मिथ्या दृष्टि ला मैं कुमनहारी क्रमे कते अपने साधार में कर दला तब काल वलती अपे मनुष्य वेला इंद्रिय अंग विकलता नत्व अंगवाक्य नृत्य तेरुंगा पुलवा मनुष्यात्म भाव लबला अनेक लोतरा बुद्ध जन्मशल पहल वेलाने मे कुमन हो क्रमे कट बुद्ध जन्मशिलो के पहल व्यक्ति ये धर्मे अहंड सुदुस्त न काफी ने धर्मे अहगंड सुदुसु तेनक परचरे काफी इन नकोट बुद्ध जन्म चलाने मैं कुमुना आकार एक तो साधार में अवबोध कर गन अवस्था वापि जब ऐसे जबाव अपे जीविते साक्षी वरिं केला मुकद कि साधार में अवबोध होना ना मैं दुख सहगत ससर उपद्मात थाम याना एवे निने
සසර දුකින් ඈතර වෙනවා. ඉතින් මේ නිසා හැමෝටම මතක් කරනවා මේ ජීවිතේ උපත්මත් ලැබපු වාසනාවන්ත අවස්ථාව සසර කළ කුසලයකට බුද්ධ උත්පාද කාලයක් සද්ධර්මයේ තියෙන වටපිටාවක් ලැබිලා ඒ වගේම ඒ අවස්ථාවේදී හංගවා කියන අර්ථයක් තේරුම් ගන්න පුළුවන් ඥාන සම්පත්තියක් ඇතිව ඉන්ද්‍රියංග විකල නෝ ඇස්කම් ආදී ඉන්ද්‍රියංගේ ප්‍රකෘතිතාවයක් ඇති මනුෂ්‍යත්ව භාවයක් ලැබිලා තියෙනවා. ඉතින් අද දවසේදී අපි සීය නුවණ හේතුව අපිට මේ ධර්මය අවබෝධ කරගන්න බැරි වෙන්නේ. ඉතින් පින්වතුනි බුදුරජාණන් වහන්සේ දවසක් මුංගයට සතක් පමණ ගල්කට හතක් අතට අරගෙන ආන මහණෙනි මේ මුංගයට හතක් පමණ කුඩා ගල්කට හතද මේ හිමාල පර්වතෙ දුකු ස්වාමීන් වහන්සේ මේ හිමාල පර්වතයේ අතිශයම විශාලයි. මුංගයට සතක් පමණ වෙන ගල්කට හේකි ගන්නකට තියන්නේ මේ මුංගයට සතක් පමණ වෙන ගල්කට හේදී තාම කුඩයි. මහන්නේ වගේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙච්ච දික්ති සම්පන්න පුද්ගලයාගේ ගෙවුණු දුක මේ හිමාල කඳ වගේ හිමාල පර්වතය වගේ ඉතුරු වෙච්ච දුක මේ මුංගට සතක් පමණ ගල්කට හද වගේ කියලා දෙනවදාලා. අපිට ගොඩාක් ඈතකට ගොඩාක් දුරකට බැරිනම් අඩුම ගානේ බැරි නෑ පුළුවන් අඩුව ගානේ දික්ති සම්පන්න කියන තැනටවත් පත් වෙන්න පුළුවන් වුණොත් අපි මේ ලැබපු මනුෂ්‍ය ජීවිතයේ හිස්සුනේ නැහැ ප්‍රයෝජනයක් අත් වෙනවා. ඉතින් නුවණක් තියෙන සත්පුරුෂයෙකුට හොඳින් උත්සාහය තියෙන වීරියවන්ත කෙනෙකුට ඒ දර්ශන විසුද්ධිය ඇති කරගන්න එක දිට්ඨි සම්පන්න වෙනයක හේතරන් අපහසු දෙයක් නෙවෙයි. නිවැරදි මඟ පෙන්වීමක් තියෙනවා නම් ඒ කියන්නේ කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණේ මනාව ලැබුණොත් තමන් තුළ යෝනිසෝ මනසිකාර්ය ධර්මානුධර්ම ප්‍රතිපත්ති කියන අංග දෙක පූර්ණය කළා මාර්ග දර්ශනයකින් යුක්ත වෙන්න පුළුවන්. ඉතින් ඒ සඳහා ඔබට පින්තුන්ට සෝතාපට්ටි අංග ධර්මයන් පූර්ණය කර ගැනීමට අවශ්‍ය වෙන වටිනා දහම් කරුණු ටිකක් මම පැහැදිලි කරලා දෙන්නම්. මුලින්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං පුබ්බන්තේ ඥානං අපරන්තේ ඥානං පුබ්බන්ත අපරන්තේ ඥානං පටිච්ච සමුප්පාද ධම්මේසු ඥානං අයං උච්චති භික්ඛු සම්මාදිට්ඨි. මාන්නේ මෙන්න මේ ධර්මතාවකට කියන සම්මාදිට්ඨිය කියලා. යම්කිසි කෙනෙකුට දුක කියන ධර්මතාවය පිළිබඳ නුවණක් තියෙනං ඒ දුක ඇති කරපු හේතුව ගැන නුවණක් තියෙනං ඒ දුක නැතිවීම නැති කිරීම ගැනත් නුවණක් තියෙනං ඒ දුක නැති කරන ප්‍රතිපදාව ගැනත් නිසක බවක් තියෙනං ඒ වගේම පූර්වාන්තය ගැන පෙර ජීවිතය ගැන නුවණක් තියෙනං අපරාන්තය ගැන අනාගතය ගැනත් නුවණක් තියෙනං උප්පන්ත අපරාන්ත ඥාන පෙර ඉඳලා වර්තමානයකත් වර්තමාන ඉඳලා අනාගතයටත් වෙන ධර්මතාවය ගැන නුවණක් තියෙන කෙටියෙන් කිව්වොත් පටිච්ච සම්පාද ධම්මේ ඥාන මේ පටිච්ච සම්පද ධර්මයේ ගැන නුවණක් තියෙනං මෙන්න මේ නුවණට කියනවා මේ දැක්මට කියනවා සම්මාදිට්ඨිය කියලා නිවැරදි දැකීම කියලා. අන්නේ සම්මාදිට්ඨියට තමයි දික්ති සම්පන්නයි දර්ශන සම්පන්නයෙන් යුක්තයි කියලා මතක් කරන්නේ. ඒ කියන්නේ දික්ති සම්පන්නයි කියලා කියන්නේ සෝවාන් වෙච්ච පුද්ගලයෙක් කියන කාරණාව මතක් කරගන්න. එතකොට බුදුරජාණන් වහන්සේ
අපිට මේ තුලින් ගුණා වටිනා දර්ශනය අදහසක් කියලා දෙනවා. මේ සම්මා දිට්ඨිය තුලින් සාමාන්‍ය ලෝකයාගේ දර්ශනීය සම්පූර්ණම ඉවත් කරනවා. ඒ කියන්නේ මේ දර්ශනයත් එක්ක එයාගේ භූමියම, එයාගේ පොළොවම, එයාගේ පැවැත්මම වෙනස් එකක් වෙනවා. ඒ කියන්නේ ඒකට කියනවා සේක භූමිය කියලා. මේ දර්ශනය ඇති වෙච්ච ගමන්ම සාමාන්‍ය පෘථග්ජනයා වාසය කරන කාම භූමියවත් රූප භූමියවත් අරූප භූමියවත් නෙමෙයි යාගේ වාසස්ථානය වෙන්නේ ලෝකෝත්තර භූමිය. එකට කියනවා සීක භූමිය කියලා. මේ දර්ශනයත් එක්ක සම්පූර්ණ යාගේ ජීවිතේම අන්‍ය ආකාරයකට පරිවර්තනය වෙනවා. මේ සම්මා දිට්ඨිය නිවැරදි දැක්ම කියන ධර්මතාවයේ තමන් තුළින් උපදවාගත යුතු දෙයක්. තමන් තමන් කෙරෙහිම දැක්ක යුතු ධර්මයක්. ඉතින් ඒ ධර්මය අපි පොඩ්ඩක් සම්මර්ෂණය කළ බලමු. කොහොමද බුදුරජාණන් වහන්සේ මේ සම්මා දිට්ඨිය ඇති කර ගැනීම පිණිස අර්ථ විවරණය කළ තියෙන්නේ? අපි තුළ මේ ධර්මය දැකීමට සලසල තියෙන කියන කාරණාව. දුක්ඛේ ඥානං, දුක පිළිබඳව නුවණක් තියෙන්නට ඕනේ. මොකද්ද? ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණපි දුක්ඛං, අපේ සම්පයෝගෝ දුක්ඛෝ, පියේ විපයෝගෝ දුක්ඛෝ, යම් පිච්චං නලපති සම්පි දුක්ඛං, සංකීර්තන පංචපාදානකන්ද දුක්ඛ. බලන්න මේ දුක් ටික අද දවසේදී තම තමන් කෙරෙහි පවතිනවද කියලා. ජාතික දුක්ඛ, ඉපදීම දුකක් වෙන්නේ. ඉපදුනොත් ලෙදවීම, මහලු වීම, මරණය, ජාති, ජරා, ව්‍යාධි, මරණ කියන ධර්මතාවයන්ට මුල් වෙන්නේ මොකද්ද? ජාති ඉපදීම. එතකොට උපෙත් මගෙත් ඉපදීම ජාති, ජරා, මරණ දුක් වෙනත් දෙනවනම් ඒ කියන්නේ දැන් ඔබ බැලුවොත් අද දවසේදී අපි ලෙඩ වෙන කෙනෙක්, මහලු වෙන කෙනෙක්, මරණයට පත් වෙන කෙනෙක් නම් තමන් ජාති ජරා මරණ ධර්මතාවයෙන් යුක්තයි. ඒ කියන්නේ තමන් ඉන්නේ ඉඳ තමන් ඉපදිලා ඉඳ ඒ උපන්න තමන්ට බලා ගන්න පුළුවන් මොකද්ද? තමන් ලෙඩ වෙන කෙනෙක්, මහලු වෙන කෙනෙක්, මරණයට පත් වෙන කෙනෙක්. ඒ වගේම තමන් අපි අපේ කියලා ගෙවල් දුරවල් දුවා දරුවෝ කියලා හිතාගෙන ඉන්න තැනක අපිට හැම වෙලාවෙම තියෙන්නේ ප්‍රධාන වශයෙන් ධර්මතා දෙක. ප්‍රිය විපයෝග දුක්ඛ, අප්‍රිය සංයෝග දුක්ඛ. ඒ කියන්නේ අපි කැමැත්තෙන් තියනවා 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 කියලා හිතාගෙන ඉන්න දේවල්, හිතාගෙන ඉන්න කැමැත්තෙන් හිතාගෙන ඉන්න කැමැත්ත ඇති කරගෙන ඉන්න අය, ඒ දේවල් නැති වෙනකොට, වෙනස් වෙනකොට ප්‍රිය විපයෝග දුක්ඛයක් වෙනවා නම් අපි අමනාප අකමැති දේවල් අයහා එක් වෙන්න වෙනවා නම් අප්‍රිය සංයෝග දුක්ඛයක් වෙනවා නම්, ඒ වගේම අපි හිතන බලාපොරොත්තු වෙන දේවල් අපිට ලැබෙන්නේ නැහැ, ඒ නිසා දුක වෙනවා නම්, මෙන්න මේ ලක්ෂණ ටික දිහා බැලුවොත් අද දවසේදී ඔබගේ මගේ ජීවිතය තුල මේ කීප සියලු ලක්ෂණ ටික තියෙනවා. ඒ කියන්නේ දුක්ඛ සත්‍ය කියලා වෙනම හිතන්න එපා.
අද දවසේ අපේ මේ පැවැත්මම දුක නේද කියන නුවණයි අවශ්‍ය දුක්ඛේ ඥානං කියනකොට දුක්ඛ සත්‍ය හැටියට හම්බ වෙන්නේ මොකද්ද අද අපේ ජීවිතය අපේ ජීවත් වෙන පැවැත්මම දුක්ඛ සත්‍ය වෙනම අපි ඉපදිනවා ලෙඩ වෙනවා මහලු වෙනවා මැරෙනවා කියලා තමන්ට ඉපදීම ලෙඩවීම මහලු වීම කියන දුක එන තව පුද්ගලයෙක් නෙමෙයි මේ පුද්ගල භාවය ඇති කරගත්ත සිද්ධාන්තය නිසාම දුක එන සිද්ධිය මේ දුක් සියල්ලටම උරුම මුකම කියන්න උනේ මොකටද මේ පුද්ගල භාවය ඇතිවීමම දුක ආපහු මේ දුක නැතිව ඉන්න වෙනම පුද්ගලයෙකුත් දුක් විඳින වෙනම පුද්ගලයෙකුත් නොදක මේ දුක් ටික අද විඳින්න වෙන මේ පුද්ගල භාවයේ ඉපදීමම තමන්ගේ ඉපදීමම මේ සියලු දුක් වලට කර්මකාරයක් වෙච්ච බව නිබඳු පැවැත්මම දුක කියන කාරණාව යම් කිසි කෙනෙකුට තේරෙනවා නම් ඊගොඩ දෙවනි කාරණාව තමයි මේ දුක ඇති කරපු හේතුව අපි හිතන්නේ සද්ධර්මේ නැති ලෝකේ කෙනෙක් ලෝකේ අය හිතන්නේ තමන්ට දුක එන්නේ බාහිර වස්තුන්ගෙන් බාහිර පුද්ගලයන්ගෙන් දරුවන් මරුණු හින්දා බඩු මුට්ටු කැඩුණු හින්දා විනාශ වෙච්ච හින්දා තමයි අපිට දුක එන්නේ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මේ දුකට හේතුව තණ්හා උපාදාන කියන කෙලෙසේ කියලා. මේ වැරද්ද අපි ඉගෙන ගන්නට ඕනේ. මේ ජාති ජරා මරණ ශෝක පරිදේව යම්තා දුකක් තියෙනවා නම් ඔය දුක්ติก ඔබට උරුම කළ දුන්නේ ඔය දුක්ติก විඳින්න උනේ ඔය දුක්ติก ඇතිකලේ තමන් තුල තියෙන තණ්හා උපාදාන කියන සිලේසින් කියලා. එතකොට මේ තණ්හා උපාදාන කියන කෙලෙසේ නැතිකලු මේ දුක්ติก සියලු දුක් නැති වෙනවා කියලා යම් පිළිකෙනකට නුවණක් තියෙනවා. ඒ වගේම මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තණ්හාව නිසා දුක ඇති වෙනවා. ඒ තණ්හාව නැතිනම් දුක නැති වෙනවා නම් සීලයක පිළිතලා චිත්ත සමාධියක් ඇති කරගෙන තණ්හාව නැති වෙන ආකාරයට නෝණින් ඇත්ත ඇති හැටි දැක්ක යුතුයි කියන දර්ශනයක් තියෙනවා. මෙන්න මේකට කියනවා දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධාමි පටිපදාය ඥානං කියලා. ඒ චතුරාර්ය සත්‍ය හරියටම දැකලා අවසන් වෙනකොට එයාට පුබ්බන්ති ඥානය එනවා. පෙරද මේ වගේම සිද්ධියක් අපි කියමු පෙර ජීවිතේ මේ වගේම මේ පංච උපාදානස්කන්ධ දුක දුකට හේතුව මේ තණ්හාව තණ්හාව නැති වුණොත් දුක නැති කළ හැකි මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ දුක් නැති කළ මගයි කියලා චතුරාර්ය සත්‍ය නොදන්නා අවිද්‍යාව නිසා අවිද්‍යාව හේතුයෙන් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කෙරදි මොකද කළේ කර්ම රස් වුණා. පුණ්‍යාවි සංකාර අපුණ්‍යාවි සංකාර කියන්නේ කුසල කර්ම අකුසල කර්ම කළා පෙර ජීවිත. එතකොට පෙර ජීවිතයේ කුසල අකුසල කර්ම පුද්ගලයෙක් කළා නෙමෙයි හොඳට බලන්ද අවිද්‍යාව ප්‍රත්‍යවීමෙන් දුක දුක ඇතිවීම නැතිවීම නැති කරන මඟ කියන ධර්මතා හතර නොදන්නාකම හේතු වුණා ලෝකයේ ඇත්ත වෙලා කුසල අකුසල කර්ම කරන්න. එතකොට ඒ කුසල අකුසල කර්ම ඔබ කරනවත් නෙමෙයි මම කරනවත් නෙමෙයි උපත්ම දෙන්නම කරනව නෙමෙයි සත්වයේ පුද්ගලයේ කර්ම කිරීමක් නෙමෙයි අවිද්‍යාව නැමැති ධර්මතාවයක් නිසා
පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනිච්ච කියන කර්ම රැස් වුණා. පෙර අවිද්‍යාවෙන් රැස් කරගත්ත කර්ම හේතු වුණා මේ ජීවිතේ විඥානේ නැත්නම් සිත ප්‍රතිසන්දි වශයෙන් පැමිණෙන්නට, උප්පත්ති වශයෙන් පැමිණෙන්නට. එතකොට දැන් කෙනෙක්ගේ පැමිණීමක්, සත්වයෙක්ගේ ඉපදීමක්, පුද්ගලයෙක්ගේ පැමිණීමක් එහෙම නෙමෙයි. සංකාරපච්චය විඥාන කර්මය නිසා කර්ම හේතුයි විඥානයගේ පැමිණීම. විඥානේ මව් කුසකට නැත්නම් රූපකට වැසගත්තට පස්සේ සිතේ තියෙන නාම ධර්ම වලට අනුව රූපය හැදෙනවා. මේ ටික පොඩ්ඩක් අහගෙන ඉන්න. හරියට බීජයක් ගත්තොත් අපි අඹ ඇටයක් වගේ දෙයක් ගන්නද, අඹ ඇටයට කියනවා හේතුවක් බීජයක් කියලා. ඒ අඹ ඇටේම අරගෙන අපි පොළොවේ පස් තියෙන තැනක දෙතරනේ තියෙන තැනක යට කළොත් මේ අඹ ඇටේ පොළොවේ තියෙන පෘථිවි රසය උරාගෙන අංකුරයක් හැදෙනවා. එතකොට අඹ ඇටෙත් තියෙනවා අංකුරේකුත් තියෙනවා. නෙමේ අංකුරය හදනවා කියන කාරණාවට අඹ ඇටේ වැය වෙලා පොළොවේ තියෙන ඕජා ගතිය උදව් කරගෙන අඹ ඇටේමයි අංකුරය කියන එක හදන්න වැය වෙලා තියෙනවා. දැන් අඹ ඇටෙන් හැදුණු අංකුරේට තව තවත් පොළොවේ තියෙන ඕජාසාරය එන්න එන්න මේ අංකුරේ ටික ටික වර්ධනය වෙනවා. වර්ධනය වෙලා ගහක් හැදෙනවා. ගහ තවදුරටත් වර්ධනය වෙන්න වෙන්න මේ ගහේ අතු බෙදෙනවා, අතු ඉති හැදෙනවා. ඒ වගේ අඹ ඇටේ වගේ දකින්ද අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගත්ත කර්ම විඥාන. ඒ අඹ ඇටේ පොළවේ හිටෙවුවා වගේ බල දකින්ද කර්ම විඥානය නිසාම, කර්මය නිසාම ප්‍රතිසන්දිසිත කර්මසිතක තියෙන ගති ලක්ෂණ ඒ විදිහටම බලාගෙනමයි ප්‍රතිසන්දිසිත තියෙන්නේ. ප්‍රතිසන්දිසිතක තියෙන්නේ කර්මසිතක තිබුණු ගති ටිකම. මේ අඹ ඇටේ පොළවේ හිටෙවුවා වගේ විඥානයක් සිතක් රූපයකට දැසගත්තා. දැන් මවගේ ආහාර, මවගේ පිටින් වල හරහන ආහාර පාන ටික තමයි හරියට පෘථිවි රසය උරා ගන්නවා වගේ මේ බීජ විඥානයත් කනබුන ආහාරෙත් උදව්ව නිසා ඒ හිතේ තියෙන නාම ධර්ම වලට අනුව මේ රූපය හැදෙන්න ගන්නවා. කිසිම වෙලාවක කනබුන ආහාරය තුල තිබුණේ නැහැ මේ රූපය ස්ත්‍රියෙක් විදිහට හදනවා, මේ රූපය පුරුෂයෙක් විදිහට හදනවා, මේ රූපය ඇස් ඇතුව හදනවා, මේ රූපය කන් ඇතුව හදනවා කියන ගති ටික. රූපය හැදෙන්න ඕනේ ගති ටික තියෙන්නේ අර කර්මසිත බලාගෙන පැමිණි ප්‍රතිසන්දි විඥානයේ තුල සිටේ. ඒ සිතේ තියෙන නාම ධර්ම ටිකට අනුව තමයි ඔබෙත් මගේ රූපේ හැදුනේ. දැන් විඥානයේ කියලා යමක් දකින්න එපා. විඥානයේ වැයවිලා නාම රූප කියන දේ ටික හදන්න. අඹ ඇටේ කියලා යමක් දකින්න එපා. අඹ ඇටේ වැයවිලා දැන් මේ බීජ අංකුරය හැදෙන්න. බීජ අංකුරේකුයි අඹ ඇටේකුයි දෙකක් නැහැ. අඹ ඇටේ පොළොවට දාපු දැම්මහම ඒකේ කෘත්‍යම වුණා. ඒකේ වැඩේ අවසානයි අංකුරයක් හදනවා කියන දැන. ඒ වගේ ප්‍රතිසන්දි සිතේ
වැඩි අවසానයි ප්‍රතිසන්දිසිත වැය වෙලා මේ හිතේ තියෙන නාම ධර්ම ටික තානෝ රූපේ හදනවා කියන කාරණාවට හිත වැය වෙලා තියෙන විඥානේ දැන් වෙනම හිතක් දකින්න එපා ඒ හිත එහෙම තියෙන හින්ද තමයි හිතේ තියෙන කර්මජ ගති ටිකට නාම ධර්ම ටිකට උපෙත්ම විඥා ආයතන ටික හැදෙන්නේ මේ අංකුරේ වර්ධනය වෙනවා කියලා කියන්නේ ගහක් හැදිලා අතු විතු බෙදනවා වගේ මේ නාම රූප දෙක තවුදුරට වර්ධනය වෙනකොට ඇහැ කන දිව නාසය ශරීරය කියන මේ වගේ ආයතන හැදුණා මේ එකින් එකට පෙන්වන්නේ සත්වයේගේ පුද්ගලයේගේ පැවැත්මක් නෙමෙයි පෙර අවිද්‍යාව හේතුවෙන් කර්ම සකස් වුණා කර්මයේ හේතුයි විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් රූපයකට දැසගන්න විඥානයේ පැමිණෙන නිසායි මේ නාම රූප ආදී භාවෙ මිශ්‍ර වුනේ ඒ නාම රූප ආදී භාවෙ මිශ්‍ර වෙච්ච නිසායි ඇහැ කන දිව නාසය ශරීරය කියන ටික හැදුනේ දැන් මේ මගේ ඇහැ මගේ කන දිව නාසය ශරීරය නෙමෙයි මේකෙන් එක ධර්මතා ඒ ආයතන ටිකට ඒ ආයතන ටිකට රූප ශබ්ද ගන්ධ කියන බාහිර අරමුණු ස්පර්ශ වෙනවා ස්පර්ශ වෙලා වේදනාවක් ඇති වෙනවා කියන තැන දක්වාම ධර්මතා ටිකක් සත්වයක නෙමෙයි පුද්ගලයක නෙවෙයි කෙනෙක් නෙමෙයි ධර්මතා ටිකක් ඒ විදිහ අරමුණු ටිකට වර්තමානයේදී දැන් තණ්හා උපාදාන කියන කෙලෙස් ටික ඇති වුණාම තණ්හා උපාදාන කියන කෙලෙස් ටික ඇති වුණාම ඒකෙදි තණ්හාව කියනකොට මොකද්ද කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන කාම වස්තු කෙරෙහි තණ්හාව නැවත භවයේ ඉන්න තියෙන තණ්හාව කියන මේ තණ්හාව පුද්ගලයේ කෙනෙමේ මේ වේදනාව නිසා තණ්හාව වෙනවා කියන ධර්මතාවයක් තියෙනවා තණ්හාව නිසා පෙනෙන හින අරමුණු උපාදාන වශයෙන් ගන්නකම මේ රූපය වටිනවා මේ රූපය සත්‍යයි මේ ශබ්දයේ කෙනෙක් මේ ශබ්දය හරි ලස්සනයි මේ විදිහට අපි ආයතන ටික උපාදාන කරගන්න බව ඇති වෙනවා ඒ උපාදාන කරගත්ත බව නිසා අපිට භවය ඇති වුණා මේ ටික අපෝ පැහැදිලි කරලා දෙන්නම් ඒ නිසා ජාති ජරා මේ විපාක ස්කන්ධ ටිකට වර්තමාන කෙලෙස් ටික එකතු වීමෙන් කෙලෙස් ටික එකතු වීමෙන් කාම භවය හැදුණා විපාක ස්කන්ධ ටිකට කියනවා කාම භවයේ උප්පත්ති භවය කියලා තණ්හා උපාදාන කියන කෙලෙස් ටිකට කියනවා කර්ම භවය කියලා උප්පත්ති භවයයි කාම භවය කර්ම භවය කියන දෙක එකට ප්‍රත්‍ය වුණාම එතන පුද්ගලයාගේ සත්‍යයේ ඉපදීමක් වෙනවා ඒ ඉපදීමයි ජාති ජරා මරණ කියන ධර්මයන්ට හේතු ටික. ඒ කියන්නේ පෙර අවිද්‍යා කර්මයට විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියන ධර්මතා ටිකක් හැදුනා. ඒ ටික තුල තාම දුක පැනෙන්නේ නැහැ. තාම භවය පැනෙන්නේ නැහැ. තාම ලෝකෙ පැනෙන්නේ නැහැ. තාම ජාති ජරා මරණ පැනෙන්නේ නැහැ. ඒ ස්කන්ධ ටිකෙන් ජාති ජරා මරණ පැනෙන්නේ නැහැ. වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදාන, උපාදාන පත්‍ය භව. හොඳට බලන්න මේ වේදනාව කෙරෙහි තණ්හාව ඇති වුණාම, උපාදානය ඇති වුණාම භවය හැදෙන්නේ. කාම භවයේ, කාම භවයේ හැදෙන්නේ. ඒ භවය හැදුනහමයි තමන්ගේ වස්තුන්ගේ ඉපදීම වෙන්නේ.
ඒ ඉපදුනහමයි ජරා මරණ දුක් වෙන්නේ. අපි පොඩ්ඩක් ලියා ගමු. ඊට පස්සේ අද අපි ජාති ජරා මරණ කියන දුක් විඳින තැනක ඉන්නවා. මේ දුක පෙර ජීවිතයක ඉඳන් අපි කවුරුත් අරගෙන ආපුවා නෙමෙයි. ජරා මරණ දුක් විඳින මම ඉන්නවා. ඒ මම පෙර ජීවිතයක ඉඳන් ආපු කෙනෙක් නෙමෙයි මේ දෙන්නන්නේ. පෙර ජීවිතේ කර්ම කළාම ස්කන්ධ ටිකක් හම්බ වුණා. ස්කන්ධ ටිකට වර්තමාන කෙලෙස් ටිකක් එකතු කළා. එකතු වුණාම සත්පුද්ගල භාවයේ ඉපදීම ඇති වෙන හැටි. ඒ ඉපදීම සත්පුද්ගල භාවයේ ඉපදීම නිසා තේසන් තේසන් සත්තානම් තන්නේ තම් සත්ත්වනිකාය ජාති. ඒ සත්වයන්ගේ සත්වනිකායන්ගේ ඉපදීම නිසා අපිට ජාති ජරා මරණ දුක් විඳින්න වෙන හැටි. දුකට හේතු ටික මේ වේදනාවාරම්භය අද යෙදුණු තණ්හා උපාදාන කියන ටික. මේ තණ්හා උපාදාන කියන කෙලෙස් ටික යෙදීමෙන් අද මේ දුක් වූ පැවැත්ම ඉපදුනේ කියන එක අපි අද දැනගත්තේ නැත්නම් අද දුක්ඛේ ඥානං දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධය අඥානං කම තිබුණොත් අදත් අවිද්‍යාව නිසා මේ ලෝකේ ඇත්ත වෙනවා. කර්ම රැස් කරගන්නවා. අදත් අවිද්‍යාවෙන් කර්ම රැස් වෙන බව තිබුණොත් අනාගතයටත් මේ වගේ විඥානය ප්‍රතිසන්දි වශයෙන් පැමිණලා ආයත් නාම රූප හැදෙනවා. එදාටත් ඒ ස්කන්ධ ටිකට තණ්හා උපාදාන වෙලා එතන ලෝකේ හදා ගන්නවා. එදාටත් ලෝකේ හදාගත්ත මේ කෙලෙසියකින් කෙලෙසිය නැතිකොට මේ දුක් වූ ලෝකෙන් මිදෙන්න පුළුවන් කියලා දර්ශනය නැති වුණොත් එදාටත් කර්ම රැස් කරගන්නවා. මේ විදිහට මේ වර්තමාන දුක දුක ඇතිවීම නැතිවීමත් පෙන්නලා මේ විදිහටම පෙර ජීවිතයේ මේ දුක දුක ඇතිවීම නැතිවීම නොදන්නාකම හේතුවෙන් කර්ම රැස් කරගෙන ඒ හින්දා විපාක ස්කන්ධ ටිකක් ඇති වුණා. විපාක ස්කන්ධ ටිකට කෙලෙස් ටිකක් නිසා අද දුක ඇති කරගත්ත මේ කෙලෙස් ටික නිසා දුක් ඇති වුණා. කෙලෙස් නැතිකොට දුක නැති වෙනවා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩලා කෙලෙස් අයින් කළ දුකෙන් මිදිය යුතුයි කියන දර්ශනය අද නැති වුණොත් අදත් අවිද්‍යාවෙන් කර්ම රැස් කරගෙන අනාගතයටත් උපදින්න වෙනවා නේද කියලා යම් කිසි කෙනෙකුට පුබ්බන්තේ ඥානයත් අපරන්තේ ඥානයත් පුබ්බන්ත අපරන්තේ ඥානයත් ආවොත් ඒ හරහාමේ පටිච්ච සම්පද ධම්මේස ඥාන පටිච්ච සම්පද ධර්මයක් නේද මෙතන අපි මම කියලා පුද්ගලයා කියලා සත්වයා කියන තැනක තියන්නේ කියලා නුවණක් ආවොත් ඒකටයි සම්මාදිට්ඨිය කියන්නේ කියලා පෙන්නනවා. ඔය පෙන්න පෙළගහම මං හිතන ඔය විස්තර කරපු ක්‍රමය නම් අපිට තේරෙන්නේ නැහැ. මොකද වචන ටික තේරෙන්නේ නැහැ යහන තියෙන හින්දා. නමුත් ඕක අපි අපේ ජීවිතේ පොඩ්ඩක් බලමු. එතනදී බුදුරජාණන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය අරඹය ගොඩාක් වටිනා දර්ශනයක් පෙන්වනවා. ඒ කියන්නේ අපි සත්තු පුද්ගල භාවය උපදවාගෙන යම්තාක් ජරා මරණ දුක් විඳිනවා නම් මේ දුක් විඳින පුද්ගලයාත් පුද්ගලයාට හමු වෙන දුකයි දෙකම අපේ කෙලෙස්යකට හදාගත්තු දර්ශනයක් වෙනනවා. ඒ කෙලෙස්ය ඉවත් කළා දුක් විඳින පුද්ගලයාට හමු වෙන දුක දෙකම ඉවත් කරගත හැකි
දුකෙන් මිදී හැකි දර්ශනයක් පෙන්වනවා. ඒ පෙන්වන්නේ මේ චතුරාර්ය සත්‍ය පටිච්ච සම්පද ධර්මයේ හරහා. අපි ආරම්භයක් හැටියට මෙහෙම හිතමු. අර මුලින් මතක් කළ ටිකේදී මතක් කළා වගේ පෙර ජීවිතයක අවිද්‍යාව නැමැති ධර්මතාවය හොඳට ගන්න. අවිද්‍යාව කියන්නේ සත්‍ය පුද්ගලයෙක්ද? නෑ, කෙනෙක් නෙමෙයි. අවිද්‍යාව නැමැති ධර්මතාවයකින් කර්ම රැස් වෙනවා කියන ධර්මතාවයක් උනා. ඒ කර්මය හේතුවෙන් උප්පත්ති වශයෙන් ප්‍රතිසන්දි වශයෙන් විඥානේ නැත්තං සිත මව කුසකට දැසගත්තා. එතකොට මම ඉපදුනා නෙමෙයි, පුද්ගලයෙක් ඉපදුනා නෙමෙයි, සත්‍යයක් ඉපදුනා නෙමෙයි, සංකාර ප්‍රත්‍යයෙන් විඥානේ වුණා ධර්මතාවය. ඒ සිත රූපයකට දැසගත්ත නිසායි මේ රූපය හැඟීම් දැනීමෙන් යුක්ත වුනේ. ඒ කියන්නේ දැන් මේ මේසේ වගේ දෙයක් අතු රූපයක්. ඒ රූපය ඇල්ලුවට ඒ මේසෙට තේරෙනවද? නෑ. ඒ මොකද ඒ තුල ඒ කය ඒ රූපය ඇතුළු කරගෙන විඥානයගේ පැවැත්ම හැඟීම් දැනෙන ගතිය නැති නිසා. නමුත් මේ අපේ ශරීරය මේ මේසේ වගේම භෞතික සැකස්ම එකයි. පඨවි ආපෝ තේජෝ වායුව කියන සතර මහා ධාතුන් ඇදුනේ. නමුත් මේ කය ඇසුරු කරගෙන ප්‍රතිසන්දි වශයෙන් පැමිණි සිත තියෙනවා. ඒ සිත තියෙන නිසා සිතේ තියෙන නාම ධර්ම ටික මේ රූපේ පුරාවටම පැතිරලා තියෙනවා. මේ සිතේ තියෙන චෛත්‍යික ටික මේ කය ඇසුරු කරගෙනම පවතින්නේ. එතකොට හැම වෙලාවම මේ කයට මොනවා හරි ගෑවුණු ගම සිතට ඒක දැනෙනවා. ඒක තමයි සිත විඥාන හේතුව නාම රූප හැදෙන්නේ. ඒ විදිහට නාම රූප වුණ නිසා ඉදිරියෙන් තියෙන රූපයක් පිළිබිඹු වෙන්න පුළුවන් ප්‍රසාද ගතිය ඇහැදුනා. සබ්දය ගෝචර කරගන්න පුළුවන් සෝත ප්‍රසාදය හැදුනා. දැන් මේ එකක්වත් තමන්ගේ ඇහැ කන දිව නාසය ශරීරය නෙමෙයි ධර්මතා කියන්නේ. මේ ආයතන ටිකට හේතුනේ නාම රූප තියෙන ටික. නාම රූපෙට හේතුනේ විඥානේ. විඥාන්ට හේතුව පෙර කර්ම. කර්මෙට හේතුව අවිද්‍යාව. එකම ටිකට ධර්මතාවයක් වෙනවා. උඩහ කුඹුරේ පළවෙනි ලියද්ද පිරෙන්නේ දෙවෙනි ලියද්ද පිරෙනවා. දෙවෙනි ලියද්ද පිරෙන්නේ ඊගාව ලියද්ද පිරෙනවා. ඒ ලියද්ද පිරෙන්නේ ඊගාව ලියද්ද පිරෙනවා. වගේ ධර්මතා ටිකක්. අවිද්‍යාව කියන ධර්මතාවයේ තිබුණොත් කර්ම රැස් වෙනවා කියන සිද්ධාන්තය වෙනව නවත්තන්න බෑ. කර්ම රැස් වුණොත් විඥාණය ප්‍රතිසන්දි වශයෙන් බැස ගන්නවා කියන එක නවත්තන්න බෑ. විඥාණය රූපයකට ප්‍රතිසන්දි වශයෙන් බැසගත්තොත් මේ වගේ කයක් සවිඥානික වෙනවා කියන එක නවත්තන්න බෑ. කයක් සවිඥානික වුණොත් ඇහැගෙන දිවනාසී ශරීරය කියන ආයතන ටික හැදෙනවා කියන එක නවත්තන්න ආයතන ටික හැදුනොත් ඇහැ හැදුනොත් රූප ගැටෙනවා, කන හැදුනොත් ශබ්ද ගැටෙනවා, නාසය හැදුනොත් තිනකම් ගන්ධ ගැටෙනවා කියලා බාහිර ගෝචර ධර්ම ස්පර්ශ වෙන එක නවත්තන්න ස්පර්ශ වුණොත් සැප හෝ දුක් හෝ නොදුක් නොසු වේදනාවන් පහළ වෙනවා කියන ධර්මතාවය නවත්තන්න බෑ. මෙන්න මේ වගේ පෙර අවිද්‍යාවෙන් රැස් කරගත්ත කර්මයට විඥාන නාම සලායතන පස්ස වේදනා කියලා ස්කන්ධ ටිකක් හටගත්තා. මේ ස්කන්ධ ටිකේදී අපි කියමු දැන් ඔබට පෙනෙන බව නිර්මාණය වෙලා. හැබැයි පෙනෙනදී බලන පුද්ගලයා නැහැ. බලන පුද්ගලයා නැහැ. ඇහැ තියෙනවා. ඇහැ තියෙන ඉඳ පෙනෙන කම වෙලා. නමුත් ඔබට මට ඇහැ තියෙනවා කියන ගතිය නැහැ. උදාහරණයක් ඇදියල ගත්තොත් අපි පොඩි ළමයෙක් ගන්න. කුඩා ළමයෙකුට අවුරුදු 4ක 5ක පොඩි ළමයෙක් ගත්තොත් හදවත වකුගඩු වගේ දේවල් ළමයට තියෙනවද නැද්ද? තියෙනවා.
නමුත් හදවත කියන්නේ මේකයි වකුගඩුව කියන්නේ මේකයි කියලා ළමයා දන්නවද? ඒ කියන්නේ හිතන්න නිමිත්තක්වත් තියනවද? මේ මගේ හදවත මේ මගේ වකුගඩුව කියලා වකුගඩුව හදවතකින් තමන්ව පෙන්න ගන්නත් තමන්ගෙන් වකුගඩුව හදවත පෙන්න ගන්න පුළුවන් හැකියාවක් යාව තියනවද? නැහැ. නමුත් මේ මගේ හදවත වකුගඩුව කියලා සිතින් කියින් කියින් කරන්න පුළුවන් තැනක් නැහැ. ඒ කියන්නේ නිමිත්ත චුත්තක්වත් නැහැ. නමුත් ඒ කැලි බැලි ටික ජීවිතයේ වෙලා පවතිනවා. අලුතෙන් නිමිති නැහැ. ඒ වගේ මේ ඉතිරියෙන් තියෙන වස්තුව පෙන්වන්න පුළුවන් විදිහට ඇහැ ඇදුනා. හැබැයි මේ ඇහැගෙන චුත්තක්වත් නිමිති නැහැ. මේ මගේ ඇහැ කියලා තමන්ට ඇස් ඇති බවක්වත් ඇහැට තමන් ඇති බවක්වත් නැහැ. පෙනෙනවා කියන සිද්ධාන්තය විතරයි. කනටත් එහෙමයි. කන තියෙනවා, ශබ්ද ඇහෙනවා. නමුත් මේ මගේ කන කියලා ඔබටත් මටත් හිතන්න පුළුවන් විදිහේ කනට අයිතිකරුවෙක් නැති තැනකයි තිබුණේ. මෙන්න මේ විදිහට පෙනෙන ඇහෙන ටිකක් හම්බ වුණාම ඔන්නෝයේ පෙනෙන දේට ඇහෙන දේට තමන් තුල කෙනා කෙනා තුල ආගන්තුක උපක්ලේශයක් හැටියට පිටතින් පැමිණි වෙනම සිද්ධියක් හැටියට තණ්හා උපාදාන කියන කෙලෙසේ යෙදෙනවා. තණ්හාව කියලා කියන්නේ පෙනෙන වස්තුව පැත්තේ, පෙනෙන දේ පැත්තේ. අනේ මේ රූපේ හරි හොඳයි නේද කියලා තමන්ගේ හිතට කැමැත්තක් ඇති වෙනවා. පෙනෙනවා කියලා පෙනෙන දේ අරගෙන විදීමක් ඇති වෙනවා කියන ධර්මතාවයක් ඇති වුණා. හැබැයි ඇති වෙච්ච දෙයට දැන් ඔබගේ ඔබේ මනසේ ඇති වෙනවා මේ පෙනෙන දේ ගොඩාක් වටිනවා, මේක හරි ලස්සනයි කියන හැඟීමක් ඔබේ මනසේ ඇති වුණා. දැන් පෙනෙන දේ අරඹය වටිනාකමක් දැනෙනකම ඒක හොඳයි කියන අදහස ඔබේ මනස තුල පහළ වෙච්ච දෙයක්. නමුත් ඔබ දැන් මේ වේදනාව නිසා තණ්හාව කියන එක නැත්තම් කැමැත්ත කියන එක තමන් තුල ඇති වෙච්ච ගතියක් කියන එක නොදන්නකොට ඔබට දැනෙන්නේ මේ වස්තුව වටිනවා වගේ. හොඳට බලන්න, අද ඔබලන්ට පින්වතුන්ට ගොඩාක් වටිනවා කියලා දැනෙන වස්තු බාහිර තියෙනව නේද? අපි කියමු රත්තරන්, රිදි, මුතු, මණික්, දියමන්ති වගේ දේවල් ගොඩාක් වටිනා දේවල් බාහිර තියෙනවා කියලා දැනෙනව නේද? හරි. ඒ වගේම තමන් ආදරය කරන, තමන් කැමති, තමන් ආස කරන සත්‍ය පුද්ගල බාහිර ඉන්නවා වගේ දැනව නේද? දැන. ඒ වගේම තව සත්‍ය පුද්ගලිය ආත්මීය දේවල් බාහිර තියෙනවා වගේ උගලන්ට දැනෙනව නේද? හරි. කිතියෙන් ගත්තොත් මේ උගලන්ට සත්‍ය පුද්ගලිය තව ඉන්නවා වටිනා කියන දේවල් තියෙනවා කියලා උගලන්ට දැනෙන කම ඇති උනේ අද ඔයගලන්ට ඔහොම පෙනෙනකම ඇති උනේ බාහිර වටිනාකමින් යුක්ත දේවල් ඇස් ඉදිරිපිටට ආපු හින්දා, සත්‍ය පුද්ගලයා ඇස් ඉදිරිපිටට ආපු හින්දා නෙමෙයි කියලා බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ වටිනාකමක් නැති සත්‍ය පුද්ගලයා භාවයක් නැති පෙනෙන දර්ශනයක් විතරයි ඔබලගේ ඇස් ඉදිරිපිටට ආවේ. පෙනෙන පැත්තේ සත්‍යයෝ ඉන්නවා, වටිනා දේවල් තියෙනවා කියන ගති දෙක තමයි තණ්හා උපාදාන කියලා කියන්නේ. ඒ පෙනෙන දේ බලාගෙන ඕගොල්ලන්ගේ මනස පැත්තේ ගති දෙකක් ඇති වෙනවා. පෙනෙන දේ ගොඩාක් වටිනවා, පෙනෙන්නේ තව සත්‍යයේ පුද්ගලයෙකුගේ රූපයක් කියලා ඔගොල්ලෝ තුලා අදහසක් ඇති වෙනවා. දැන්
පෙනෙන දේ අරබයා පෙනෙන දේ වටිනවා නේද පෙනෙන්නේ තව සත්‍ය පුද්ගලයෙක් නේද කියන ගති ටික තමන් තුල ජීදුනා කියන එක නොදන්නකොට ඕගොල්ලෝ තුල භවය හැදෙනවා කියලා කියන්නේ ඕගොල්ලන්ට දැනෙන්නේ වටිනා දේවල් බාහිර තියනවා තව සත්‍ය බාහිර තියනවා වගේ. දැන් භවයේ ওই විදිහට තිබුණාම ඒ වස්තු පරිහරණය කරන් තමන් ඉපදිලා ඉබේම තමන්ට පරිහරණය කරන්න වස්තු ඉපදිලා ඉබේම. දැන් පොත දර්ශනය එක අපි තව විස්තර කරලා බලමු. ඒකෙදී පෙන්නවා බුදුරජාණන් වහන්සේ අපිට බාහිර සත්‍යෝ තින්නවා බාහිර වස්තු වටිනා දේවල් තියෙනවා කියන ගතිය පෙන්නන කිලේශයක් අපි තුල පෙර කර්මයට පෙනෙන බව නිර්මාණය වුණා. ස්කන්ධ ටිකක් තියෙන පෙනෙන බව පෙනෙන දේ තුල පෙනෙන වස්තුව වටිනාකමට ආත්මකමට පෙනෙන කෙලෙස්ය තමන් තුල යෙදෙනවා කියන එක පෙන්වන එක අපිට ඔප්පු කරගන්න පුළුවන්. අපි කිව්වේ මෙහෙම, අපි කියමු ඩොලර් 100 කොලයක් දීම තිබුණොත් පොඩි ළමයෙකුත් අපි ගත්තොත් නැත්නම් රහතන් වහන්සේ නමකුත් ගත්තොත් මේ ඉතිරියෙන් තියෙන වස්තු රූපේ පෙනීම සමානයි. අපි කාටත් පෙනේ, පොඩි ළමයටත් පෙනේ, අපිටත් පෙනේ, රහතන් වහන්සේටත් පෙනේ. පෙනෙනකොට අර රූපේ ආරම්භය පොඩි ළමයාගේ මනසේ මේක ඩොලර් 100ක් මේක මෙච්චර වටිනව නේද කියන ගතිය හිතෙන්නේ. ඒ හින්දා එයාගේ මනසේ අර රූපේ වටිනවා කියන ගතිය යෙදෙන්නේ නැති හින්දා කඩදාසි සිය පැත්තට මනස නැඹුරු වෙලා නැහැ. අල්ලගෙන නැහැ මෙන්න මේක වටිනවා කියලා කඩදාසි අහුවෙන්නේ නැහැ. නමුත් අපි පොඩි ළමයා වගේම අපි බලනකොට මේක ඩොලර් 100ක් හරියට වටිනවා නේද කියලා අපේ මනසේ ගතියක් යෙදෙනවා. හොඳට බලන්න අර කඩදාසිය වටිනවද කඩදාසිය වටිනවා කියනකම අපේ මනසේ ඉදිරියට තියෙන්නේ. අර ඩොලර් 100 කියන මේ කොලේම වටිනවද නැත්නම් ඒ කොලේ වටිනවා කියන එක අපේ මනසේ ඉදිරියට තියෙන්නේ. මනසේ ඉදිරියට තියෙන්නේ. අපි දන්නේ නැති වුණොත් එකයි උපාදානය කියලා කිය තණ්හා උපාදානය කියන්නේ වේදනාව කියලා කියන්නේ මේ රූපේ පේන දැන. වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදාන කියන්නේ මේ රූපේ දකිනකොටම මේක වටිනවා ගන්න ඕනේ කියන අදහස මන් තුල යෙදෙන්නේ. අපි දන්නේ නැත්නම් මේ රූපේ වටිනාකමට පෙන්නන ගතිය මා තුල යෙදිලා නේද කියලා උපාදානය දන්නේ නැතිනකොට භවය කියලා හිතෙන්නේ අපිට දැනෙන්නේ මොකද්ද මේ රූපේ වටිනවා කියලා. දැන් අපිට දැනෙන්නේ අර රූපේ වටිනවා කියලා නේද? භවපච්චය ජාති කියන්නේ එහෙම දැක්කපු ගමන් මට ඩොලර් 100 කොලයක් ඉපදිලා ඩොලර් 100ක් ඉපදිලා උපන්නෝ තියෙන තේ දැන් ওই රූපේ වටිනවා කියලා ඉන්නකොට මීයේ කැවිල ওই කඩදාසිය කැපුවෝ දුක එනවද නැද්ද? එනවා. දුක එන්නේ මොකක් හින්දාද? ජාතිය නැතු දුකක් එනවද? ඔබට ඩොලර් 100 කොලයක් ඉපදිලා තිබුණේ හින්දායි දුක ආවේ. ওই ඩොලර් 100 කොලය තමන් කැමති වස්තුවක් පංච උපාදානස්කන්ධ දුක ඔබේ උපාදානයට හසු වෙච්ච රූපය වෙනස් වෙනකොට දුක එනවා. දැන් මීයක් අර කොලේ කැපුවොත් කවුරු හරි ඉරුවොත් අපරාධ කියලා දුක එනවද නැද්ද? එනවා. දුක ආවේයි ඒ රූපයේ වටිනවාකමට ඔබට දැනෙන හින්දා නේද? ඔය රූපයේ වටිනාකමට දැකලා වටිනා රූපේ කැඩෙනකොට ඔබට දුකක් ආවනම්
ඔය දුක ගෙනත් දුන්නේ ඔබට ඔය රූපේ වටිනාකමට පෙන්නපු කෙලෙසෙන්. තේරුණාද? ඔය රූපය වටිනාකමට පෙන්නුවේ ඔය රූපේ වටිනාකමට පෙන්නුවේ ඇහැට පෙනෙන දෙයට දැන් තණ්හාව මේක වටිනවා කියන අදහසක් තමන් තුළ ඇති වුණා කියන ඇත්ත නොදන්නාකම නිසායි. ඒ කියන්නේ ඔබ දැක්කොත් මේ හඩදාසියේ ඉරෙන දවසට මට දුක එනවා නේද? ඔය දුකට හේතුව ඔය කඩදාසිය දකිනකොට මේක මෙච්චර වටිනවා කියන අදහසක් මන් තුළ ඉදෙන හින්දා නේද? දුක දන්නවා, දුක සමුදය දන්නවා. යම් වෙලාවක මේ කඩදාසිය දකිනකොට මේක ඩොලර් 100ක් මෙච්චර වටිනවා කියන අදහස මට නොයදුනොත් අර පොඩි ළමයාට වගේ රහතන් වහන්සේට වගේ යෙදුනේ නැත්තම් ওই කඩදාසිය ඉරුවා කියලා මට දුකක් එන්නේ නෑ නේද? එහෙනම් මම සීලයක පිහිටලා හිත සමාධි කළා මේ රූපේ ඇස් ඉදිරි පිටට එනකොට වටිනාකම නොයදින තැනකට මනස ගත යුතුයි කියන දර්ශනයක් ඔබට නැති වුණොත් අද ඔබට හිතෙන්නේ මේ ඩොලර් 100ක්මයි වටිනවමයි කියලා. මේ දර්ශනය නැති වුණොත් ඔබට අද නැති වුණොත් ඔබට හිතෙන්නේ මේ ඩොලර් 100ක්මයි කියලා හිතෙන්නේ කඩදාසියේ පෙන්නේ වටින දෙයක් හැටියට. ඔබ සිංහතුන් ඒකට ලෝභය ඇති කරගෙන ඒක ගන්න කවුරු ආවොත් ඒක නැක ද්වේෂය ඇති කර ගන්නවා. මේ ඩොලර් 100ක්මයි කියන මෝහයත් තියෙනවා. ওই ලෝභ දේශ අද අවිද්‍යා ප්‍රත්‍යයෙන් ඒ කඩදාසිය කැඩෙන බිඳෙනකොට දුක එනවා. දුක ඇති කලේ මේ තණ්හාව නිසා. මේ තණ්හාව නැතිකොට ওই දුක නැති වෙනවා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩල දුක නැති කළ යුතුයි කියන කාරණාව දැක්කේ නැත්තම්. ඒ කියන්නේ මේ කඩදාසිය ඩොලර් 100ක් වටිනා ඩොලර් 100ක් නෙමෙයි, මේ කඩදාසිය වටිනා ඩොලර් 100ක් කියන ක්‍රම ඇතිකලේ මේ කෙලෙසින් කියන එකයි පෙන්න්නේ. මේ දුකට හේතු ටික මේ කෙලෙසි කියලා අද ඔබ දැක්කේ නැත්තම් ඩොලර් 100 ඇත්ත වෙනවා. අවිද්‍යාව තිබුණොත් ඔබට ඒක ඇත්ත වෙනවා. අද රාගදේශ මොහ ඇති කරගත්තොත් ඒ අවිද්‍යා ප්‍රත්‍යයෙන් ඇති කරගත්ත කර්මය ආයෙත් මේ වගේ ප්‍රතිසන්දි වශයෙන් යන්න වෙනවා. ওই විදියටම බුදුරජාණන් වහන්සේ පෙන්වුවා ඔබේ ඇස් ඉදිරි පිටට කනබුන ආහාරයෙන් හැදුණු පඨවි ආපෝ තේජෝ වායු කියන සතර මහා ධාතුන් යුක්ත කෙස්ලොම් නේදත් සම්මස්නහර කියන කුණප කොටස් ටිකකින් හැදුණු රූපයක් ඇස් ඉදිරි පිටට එනවා. පේන්නේ රූපයක් දැන්. පේන පොත ඒ පේන රූපය අරබය ඔගලගේ මනසේ හේතුනොත් මේ රූපය සත්වයේ කියන හැඟීම, මේ තව පුද්ගලයේ කියන හැඟීම, මේ රූපය නැත්තම් මේ පුද්ගලයා ගොඩාක් හොඳයි, ගොඩාක් වටිනවා කියලා ඒ පෙනෙන රූපෙට කැමැත්තකුත් ඒ රූපේ සත්වයකුත් පුද්ගලයකුත් කියන ගතිය ඕගොල්ලන්ගේ මනසේ යෙදුණොත් දැන් ඕගොල්ලෝ දන්නේ නැත්තම් පෙනෙන දේ අරබයා සත්වයෙක් කියන හැඟීම මන් තුළ ඇති උනේ පෙනෙන රූපේ ගොඩාක් වටිනවා කියන හැඟීම මන් තුළ ඇති උනේ කියන එක දන්නේ නැත්තම් අර ඩොලර් කොඩිට විච් එකම වෙනවා. ඔබට මේ රූපේ පෙනෙනවා පුද්ගලයෙක් හැටියට, මේ රූපේ පෙනෙනවා ගොඩක් වටින හැටි වටිනා පුද්ගලයෙක් හම් වෙනවා මේ රූපෙන්. දැන් ඒ රූපේ වෙනස් වෙනකොට අනේ මේ පුද්ගලයා මෙහෙම, පුද්ගලයාට මෙහෙම වුණා, අර හොඳ මිනිහයාට මෙහෙම වුණා කියලා ඔගොල්ලෝ දුක් වෙනවා. ඔය දුකට හේතුව ඔය රූපේ පුද්ගලයෙක් කරලා වටිනවා කියලා පෙන්වපු කෙලෙසයයි. ඔය රූපේ ඇසිදිරි විදිහට එනකොට ඔය රූපේ පුද්ගලයෙක් හැටියට පෙන්වන ගතිය තමන් තුළ නොයදෙනවා නම්
වටිනාකමට පෙනෙන ගතිය තමන් තුළ නොයදුණු ඔය නොයදන කමට කමයි කියන්නේ උපාදාන නිරෝධේ තණ්හා නිරෝධේ කියලා. නොයදුණු ඔබට මේ රූප පුද්ගලයෙක් ඇටිට මනුෂ්‍යෙක් ඇටිට පෙනෙන්නේ නැහැ. එහෙම වුණොත් දුකෙන්නේ නැහැ. එන සීලයක පිළිතලා සමාධිමත් මනසක් හදාගෙන මේ රූපය දකිනකොට පුද්ගලයා කියන අදහස නොයදෙන තැනකට මනස ගත යුතුයි කියලා දර්ශනයක් අද ඔබට නැති වුණොත් ඔබට හිතෙන්නේ පුද්ගලයා ඉන්නවා ඉන්න පුද්ගලයා හම්බ වෙනවා, වටිනා සත්‍යය ඉන්නවා වටිනා සත්‍යය හම්බ වෙනවා වගේ අවිද්‍යාව ඇතුළටම යනවා. ජීවත් ඉන්න අනිත් අයට ඔබ අද කැමති ලෝකේ එක්කෝ ඉන්න අයට අකමැති දේශේ අද අවිද්‍යාවෙන් ඇති කරගන්න ලෝභ දේශ මොහෝ හෝ අලෝප දේශ කර්මය නිසා නැවත මේ වගේ විඥානය හටගන්න. කෙටියෙන් ගත්තාම බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ එක දෙයක්. මේ විදිහටම තමන් තුල පෙනෙන දෙයට තමන් තුල කෙලෙස් ටිකක් යෙදුනහම යෙදිලා බාහිර රූප සබ්ද වටිනවා කියන හැඟීමක් බාහිර රූප සබ්ද සත්‍යෙක් පුද්ගලෙක් කියන හැඟීමක් තමන් තුල යෙදෙද්දි ඒ බව නොදන්නා කම නිසා භවය හදා ගන්නවා. භවය හදා ගන්නවා භවය කියලා කිව්වේ තමන් තුල වටින රූපය අරඹය තමන් තුල වටිනාකම යෙදුණ රූපය අරඹය තමන් තුල සත්‍යයක් කියන අදහස යෙදුණ කියන එක නොදන්නකොට බාහිර රූපය සත්‍යයක් හැටියට පුද්ගලයක් හැටියට අපිට දැනෙන කම නිර්මාණය වෙන එකට. එතකොට මේ අපේ ලෝකය අපිට සත්‍ය පුද්ගලෙක් හම්බ වෙනකම පෙනෙන දෙයට සත්‍ය පුද්ගලයෙක් කියන අදහස අපි ඇති කර ගැනීම තුළ අපිට සත්‍ය පුද්ගලෙක් හම්බෙලා තියෙනවා මිසක සත්‍ය පුද්ගලෙක් ඉන්නවට සත්‍ය පුද්ගලෙක් හම්බුණා නෙමෙයි කියන කාරණාවයි පෙන්වන්නේ. එතන ධර්මය නොදන්නා කෙනත් ධර්මය දන්නා කෙනත් අතර තියෙන වෙනසක් තියෙනවා. ධර්මය නොදන්නා කෙනා හිතන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොවුණු මනසකට දැනෙන්නේ බාහිර සත්‍ය පුද්ගලියෝ ඉන්නවා ඉන්න අය අපිට ඇසුරු කරන්න හම්බ වෙනවා හැටියට. බාහිර ගොඩාක් වටිනා රන් රිදී මුතුමැණික් තියෙනවා. ඒ තියෙන දේවල් සමහර ඒවා අපිට ලබා ගන්න බැරි වෙලා අපි බාලකන්නේ වෙනවා, වාසනාව නිසා අපිට ලැබෙනවා වගේ තැනකින් තමයි තියෙන්නේ. ලෝකය ඇතුලේ වාසනාව වාසනාව කියලා එකක් තියෙනවා. ලෝකෝත්තරය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ දර්ශනයෙන් වාසනාව අවාසනාව කියන දෙකම අතහරිනවා, ලෝකේ මතහරිනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ තමන් තුල පෙර කර්මයේද රූප පෙනෙනකම සද්ද ඇහෙනකම නිර්මාණය වුණා. මේ පෙනෙන රූප ඇතුලේ කිසිම කලක සත්පුද්ගල ආත්මභාවයෙන් යුක්ත කිසිවක් තිබුණේ නැහැ. ඒකට කියනවා ශුන්‍යතයි. ශුන්‍යත දර්ශනයක් මේ තුල තිබුණේ. රන් රිදී මුතුමැණික් ආදී වටිනා කිසිම වස්තුවක් මේ ආයතන ඇතුළේ තිබුණේ නැහැ. අපනිහිතයි. මේ ආයතන හයේ සැබෑ ලක්ෂණය රාග දේශ මෝහ වශයෙන් කැමැත්ත අකමැත්ත ඇති කරගන්න පුළුවන්. කිසිම නිමිත්තක් තිබුණේ අනිමිත්තයි. මේ ආයතන හයේ සැබෑ ස්වභාවය අනිමිත්ත ශුන්‍ය තප්පනිත ලක්ෂණයක් තියෙන තැනක තමන් තුළ සත්‍ය පුද්ගලයෙක් කියන කෙලෙසයක් එවැගේම ගොඩාක්ම වටිනවා තමන්ට පරිහරණයට සුදුසු ගන්න සුදුසු දේවල් තියෙනවා කියන හැඟීම
තමන් තුල යෙදෙනවා ආගන්තුක උපක්ලේශය. මෙන්න මේ කෙලෙසේන යෙදුනහම තමන් තුල තමන්ට දැන් මේ බාහිර ආයතන ටික වටිනවා වගේ මිනිස්සු ඉන්නවා වගේ පේනවා. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධ ලෝකයක් නිර්මාණය වෙලා කියලා පෙන්වනවා. අපිට කෙනා කෙනා තුල කෙලෙසේකට මේ ලෝකේ නිර්මාණය වෙච්ච දර්ශනයක් දෙන්නේ. මේ ලෝකයේ කියන එක දුක. දුක්ඛ ලෝකය කෙලෙසේකට නිර්මාණය වෙච්ච දර්ශනයක් දෙන්නේ. මේ ටික තේරුම් ගන්න අපි උත්සාහවත් විය යුත්තේ. මේ ටික තේරුම් ගන්න බැරි වුණොත් කවදාවත් අපිට මේ සසර ගමන නවත්තන්න බෑ. කියන්නේ අද මේ දුක් උපදින ලෝකය වටිනා වස්තු තියෙනවා සත්ව පුද්ගලයෝ ඉන්නවා කියලා ඔබට දැනෙන මේ පෙනෙන මට්ටමට තමයි ලෝකය කියලා කියන්නේ. ඔය විදිහට බාහිර වස්තු වටිනාකමට පෙනෙනකම තව සත්ව පුද්ගලයෝ කියලා පෙනෙනකම ඔබට තියෙන්නේ ඔබ තුල එහෙම පෙනෙන කෙලෙසියේ කියදීම හින්දා මිසක වස්තු තුල වටිනාකමක් හෝ වස්තු තුල පුද්ගලයෙක් ඉන්න හින්දා නෙමෙයි. කෙටියෙන් ගත්තහම බුද්ධ දර්ශනයෙන් පෙන්වන්නේ ඔබට අද ලෝකයක් හම්බ වෙනවා රන් රෙදි මුතුමැණික් තියෙන ගෙවල් දුරවල් යාන වාහන තියෙන තව සත්ව පුද්ගලයෝ ඉන්නවා කියන ලෝකයක් ඔබට හම්බ වෙනවා. නැහැ කියන්නේ තියෙනවා. ඔබට උරුම ලෝකයක් හම්බ වෙන්නේ ඔය විදිහට වටිනාකමට පිටකල භාවයට ඔබට පෙන්වන කෙලෙසියක් ඔබ තුලම යෙදීමෙන් මිසක මෙහි බාහිර වටිනව හෝ බාහිර සත්ව පුද්ගලයෙ ඉන්න හින්දා පෙන්වනව නෙමෙයි කියන එක. මේ දර්ශනය එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඔබ මේ ඔබට දුක් විඳින්න පුළුවන් ඔබට සැප විඳින්න පුළුවන් මේ ලෝකය ඔබේ කෙලෙසයකට හැදිලා නිර්මාණය වෙලා ඔබට විඳින්න වෙලා තියෙන බව ඔබ අවබෝධ කර නොගත්තොත් මේ ලෝකය මේ විදිහට හදන පෙන්නනකම මේ කෙලෙසිය දුරු කළාම දුරු කළ හැකි මිදුණ හැකි කියන තන ඔබට තේරුම් ගන්න බැරි වුණොත් ඔබ ප්‍රඥාචර්යාව හැසිරුනේ නැත්නම් ප්‍රතිපදාවක් පිරුවේ නැත්නම් මේ විදිහට ලෝකය පෙන්නලා පෙන්නන කෙලෙසි ඉවත් කරනලා මේ විදිහට පෙනෙන මානසික මට්ටම අයින් කරගන්න ක්‍රමයක් ඔබ පිරුවේ නැත්නම් ඕකේ තියෙන දෝෂි තමයි ඔය හතර නොදන්නකොට දුක ඇතිවීම නැතිවීම නැති කරන මඟ කිව්වේ ඕකට. ඕක නොදන්නා වුණොත් ඔබට මේ සිද්ධිය ඇත්තම එකක් වෙයි. ඒ කියන්නේ ඔබට හම්බ වෙයි ඉන්න මිනිස්සුන්ට මම බැඳිලා ඉන්නේ වගේ තැනකින්. ඔබට හම්බ වෙයි තියෙනම ලෝකයක් තියෙන ලෝකෙට මම බැඳිලා ඉන්නවා වගේ තැනකින්. එතකොට අවිද්‍යා ප්‍රත්‍යයෙන් ඔබට තියෙනම දෙයක් හම්බ වෙනකොට ඔබ තියෙන දෙයට ඉන්න අයට ලෝභ දේශ මොහ අලෝභ දේශ මොහ කියන කර්ම නිමිති ඇතිගෙන විදිහටයි කටයුතු කරන්න වෙන බේරෙන්න විදිහක් ඇත්තෙම නැහැ. මේ අවිද්‍යාව තිබුණොත් කර්ම සකස් වෙනවා කියන එක නවත්තන්න බෑමයි. අවිද්‍යාව කෙටියෙන් ගත්තොත් අපිට තව සත්ව පුද්ගලයෙ ඉන්නවා වටිනා කියන දේවල් තියෙනවා කියලා පෙනෙන ලෝකයක් තියෙනවා. මේ මම කියලා පෙනෙන මේ මගේ දුව පුතා කියලා පෙනෙන මේ මගේ ගෙදර වාහනය කියලා පෙනෙන මේ මගේ අම්මා අප්පච්චි කියලා පෙනෙන මේ මගේ ඉඩකඩම් කියලා පෙනෙන ලෝකයක් තියෙනවා. ඔය ලෝකයේ ඇතුලේ තමයි අපිට නොයෙක් විදිහ දුක් දුම්නස් එන්නේ. ඔය දුක්ඛින ලෝකය දෘජන්වන්ත පින්නෝ ඔබ තේරුම් නොගත්තොත් ඔබට ඔය ලෝකයේ විඳින්න වෙලා තියෙන නිර්මාණය වෙලා තියෙන්නේ ඔය විදිහට පෙනෙන කෙලෙස් ටිකක් ඔබ තුල යෙදීමෙනුයි ඔය ලෝකේ ඇඳිලා තියන්නේ කියලා ඔබ තේරුම් නොගත්තොත් ඔය කෙලෙස් ටික අයින් කළොත් තමන් නිසා එන දුක මේ තමන්ගේ දුව දරුවෝ නිසා එන දුක ගෙවල් දොරවල් ඉඩකඩන් නිසා එන සැපයි දුකයි කියන දෙක මේක ඉවත් කරගත හැකි.
මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඒ සඳහා තියෙන මගයි කියලා දර්ශනය නැති වුණොත් අවිද්‍යාව තිබුණොත් ඉදේම මේ වස්තු ඇත්ත වෙනවා ඇත්ත වෙලා සංකාර වෙනවා කර්ම රැස් වෙනවා කියනක නවත්තන්න බෑ ඒ කියන්නේ ඉන්න සත්වයන්ට ඉන්න වස්තුන්ට ලෝභ දේශ මොහ ඇති කරගන්නවා අලෝභ දේශ මොහ ඇති කරගන්නවා කියනක නවත්තන්න බෑ අවිද්‍යාව තිබුණොත් අද කර්ම රැස් වෙනවා කියනක නවත්තන්න බෑ කර්ම රැස් වුණොත් නැවත මේ වගේම විඥානයේ කායකට බැහැගෙන ආයතන ටික හැදෙනවා කියනක නවත්තන්න බෑ ආයතන කායකට බැහැගත්තු නාම රූප වල ආයතන හැදෙන මේ වගේම පෙනීම ඇහිම හැදෙනක නවත්තන්න බෑ තිනුනොත් නමුත් එදාට මේ වගේම කෙලෙස්යක් තමන් තුළ ඉදිලා එදාට තමන් තුළ ලෝකය පෙන්නයි ලෝකෙ උපද්දල පෙන්නයි එදාටත් ඒ ලෝකය තණ්හාව කියන කෙලෙස්ෙන් හදපු එකක් කෙලෙස් නැතිකල ලෝකයේ නැතිකල හැකි මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියනක එදාට දැනගන්න බැරිමු එදාට අවිද්‍යා ප්‍රත්‍යයෙන් ඔබට ඉන්න පුද්ගලයෝ ඉන්න දේවල් මේ දාටත් හම්බ වෙනවා එදාට ඇති කරගන්න කර්මත ආපහු විඥානේ රසක කෙලවරක් නැති සතර ගමන මේ අවිද්‍යාවේ මුල් කෙලවරක් වෙන්නේ නැහැ ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙච්ච කාලය අතිශය වාසනාවන්තයි කියලා කියන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ නමක් ඇරෙන්න මේ දර්ශනය පෙන්වන්න කෙනෙක් නැහැ. අපි ඉපදෙන්නේම අවිද්‍යාව ඇතුලේ. ඒ කියන්නේ මේ තව සත්‍ය පුද්ගලයේ ඉන්න අය පේනිනවා අපිට. ගොඩාක් වටිනා රන් රිදී මුතුමැණික් තියෙන ඒවට උරුමස්කාරී වෙලා අපි ඉපදිලා. කියන තැනකින්මයි අපි ඉන්නේ. එතකොට ඉන්න පුද්ගලයන්ට තියෙන වස්තුන්ට කැමැත්ත අකමැත්ත ඇති වෙන තැනකමයි අපි ඉන්නේ. අවිද්‍යාවෙන් කර්ම සකස් වෙන බව ස්වභාවයක් වෙච්ච තැනයි ලෝකෙ කියන්නේ. ඔය වගේ තැනක ඉපදිලා කර්ම රැස් කරගෙන නැවත ඉපදෙන්න නැවත ප්‍රතිසන්දියට යන්න ගතිය නියම වෙච්ච අපිට අනුකම්පාවෙන් බුදුරජාණන් වහන්සේ පහළ වෙලා පෙන්නවා මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ දුකයි මේ පංච උපාදානස්කන්ධ ලෝකය උපේ ලෝකයයි ඒ කියන්නේ උපේ ලෝකය කියලා කියන්නේ මේ කාර්යක ඔබටයි වටින්නේ මේ ගෙදර ඔබටයි වටින්නේ මේ ඔබගේ අම්මා මේ ඔබගේ දුව මේ ඔබගේ සහෝදරයා මේ ඔබගේ ගම මේ ඔබගේ රට මේ ඔබගේ ලෝකේ කෙනා කෙනාට ඔබේ අම්මා තව කෙනෙකුගේ අම්මා නෙමෙයි ඔබේ දුව තව කෙනෙකුගේ දුව නෙමෙයි ඔබේ බිරිඳ තව කෙනෙකුගේ බිරිඳ නෙමෙයි ඔබේ ස්වාමිය තව කෙනෙකුගේ නෙමෙයි ඔබේ ලෝකේ ඔබටයි ඒව වටින්නේ ඔබටයි ආය සත්‍ය පුද්ගල මෙහෙම සත්‍ය වෙලා තියෙන්නේ ඒ විදිහේ පැවැත්ම ඔබ ගාව තියෙන කෙලෙස්යෙන් හදාගත්තේ ඒකයි දෙන්නේ බුදුරජාණන් වහන්සේ ඔබගේ ශේෂ්ත්‍රය මගේ ශේෂ්ත්‍රය නෙවි. ඉතින් අපිට හිතෙන්නේ මගේ දරුවා ඉන්න හින්දා මම දරුවාගෙන් සතුටු වෙනවා. මගේ අම්මා තාත්තා ඉන්න හින්දා මට සතුට වෙනවා වගේ තැනක. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ පංච උපාදාන ස්කන්ධ ලෝකය රන් රිදි මුතු මැණික් ගෙවල් දුවල් දුවා දරුවෝ ඉදකඩම් කියලා ඔබට හම්බ වෙන ලෝකය ඔබට දැනෙන ලෝකය ඔබ තුල තණ්හා උපාදාන කියන කෙලෙස් ටික එකතු වීමෙන් හැදුණු බවත් තණ්හා උපාදාන කියන කෙලෙස් ටික නැති කරනකොට ඔය විදිහට පෙනෙනකම නැති කළ හැකි බවත් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඉත තියෙන මාර්ගය බවත් පෙන්වනවා මේ කෙලෙස් ටික යෙදিলা මේ ඇති කරගන්න ලෝකෙන් ආස්වාදයක් නැතුව නෙමෙයි මේ දරුවා කියලා දරුවාගේ මූණ බලනකොට සතුටක් ඇති වෙනවා මේ මට මෙහෙම වටිනා කාර්යයක් තියෙනවා කියලා සිහි කරනකොට සතුටක් ඇති වෙනවා මට මෙච්චර මුදලක් තියෙනවා මෙච්චර හොඳ ගයක් තියෙනවා කියලා සිහි කරනකොට ඔබට සතුටක් ඇති වෙනවා හැබැයි
සිතක මොහොතකට ඇති වෙන සොම්නස් මාත්‍රයක් විතරයි. නමුත් ඔබේ සතුට විඳින්නේ අවිද්‍යාව කියන ධර්මතාවයට හිතගෙන. මගේ කෙලෙසයකට තමන් තුල තණ්හා උපාදාන කියන ඒ කියන්නේ මේ වස්තු වටිනවා කියන ගතිය මන් තුල යෙදිලා මේ වස්තු සත්ව පුද්ගලිය දුවාදරුව කියලා පෙන්නනකම මන් තුල යෙදිච්චකම නිසා නේද කියන එක නොදන්නාකම නිසායි තමන් තුල යෙදුන කියන එක නොදන්නාකම නිසායි ඔබ බාහිරට පැනලා තින හරියට කණ්ණාඩියකට බුරණ තිරසංගත සතෙගේ ස්වභාවයත් මේ වස්තුවකට ඇලෙන අපිට අතර තියෙන ප්‍රතිචාරයේ දෙකම එකයි. තිරසංගත සතේ කණ්ණාඩියක් ඉස්සරහට යනකොට ඒ රූපය දකිනකොට ඒ සතාට හිතෙනවා අර රූපේ තව සතෙක් ඉන්නවා කියලා. කණ්ණාඩිය පැත්තේ තව සතෙක් හිටියද? නැහැ. හැබැයි තමන්ගේ ඇස් ඉදිරිපිටට ඒ රූපේ එනකොටම තිරසංගත සතාට හිතෙන්නේ කණ්ණාඩිය පැත්තේ තව සතෙක් කියලා. මෙයා දන්නේ නැත්නම් අර රූපේ දකින්නකොට තව සතෙක් කියන එක මගේ මනසේ යෙදුනේ කියලා. එයා සතෙක් කියලා පයින්ව පාතද? කණ්ණාඩියට. තමන් ඇහැට පෙනෙනකොට තව සතෙක් රූපයක් ඇහැට පෙනෙනකොට ඒ රූපේ දකින්නකොටම තමන් තුල උපාදානයේ යෙදෙනකොට තව සතෙක් කියන අදහස තමන් තුල යෙදෙනකොට තිරසංගත සතාගේ මේ රූපය නිසා තමන් තුල මෙහෙම තණ්හා උපාදාන කියන කෙලෙසයක් යෙදුණා කියලා දන්නේ නැත්තම් උපාදාන පත්‍ය භව කියලා කියන්නේ එහෙනම් මේ තව සතෙක් ඉන්නවා කියලා කණ්ණාඩිය පැත්තට බුරනවා නම් කණ්ණාඩිය පැත්තට බුරන සිද්ධිය වෙන්නේ අවිද්‍යාව කියන එක ප්‍රත්‍ය වෙලාමයි. ඒ පැත්තේ සත්‍යයක් දකින්නේ ඒ විදිහට සත්‍යයක් පෙන්වන්නේ මේ කෙලෙසිය නිසා නේද කියන හැඟීම නොදන්නකම නිසාමයි කණ්ණාඩිය තියෙන රූපේ සත්‍යෙක් පුද්ගලයේ කරලා පෙන්වන කම මගේ මනසේ තියලා නේද කියන එක නොදන්නාකම නිසාමයි කණ්ණාඩියට පුරන්නේ. ඒ වගේ වෙනසක් දසමයක් වත්වනසක් නැහැ. ඉන්න දරුවට ඔබට ආදරය කරන්න වෙන්නේ අවිද්‍යාව උඩ හිඳ හිටගෙනම. මේ රූපය පෙනෙනකොට මේ රූපයේ දරුවා මගේ දරුවා නේද කියන හැඟීම තමන් තුළ ඇති වෙනකොට මේ මගේ දරුවා නේද කියන හැඟීම තමන් තුළ ඇති වුණා කියන එක නොදන්නාකම තුළ හිටගෙනම මේ සතර මහා ධාතු රූපේ ධර්ම හැටියට උත්තර කරන්න වෙන්නේ ඔබට. අවිද්‍යාව ප්‍රත්‍යම මේ කර්ම වෙන්නේ. එතකොට අර අරමුණක තියෙන මෝහය කොච්චර ලාමකද? ඒ සතාට තේරෙන්නේ නැහැ. නමුත් කණ්ණාඩියේ තියෙන රූපය ඒ සතාට බුරන්ඩ තව සතෙක්ව හම්බ වුණේ කණ්ණාඩිය ඇතුලේ සතෙක් ඉඳලාද නැත්නම් ඒ කණ්ණාඩිය ඇතුලේ රූපය දකිනකොට සතෙක් කියන හැඟීම එයා තුලේ ඇදිලාද? එයා තුලේ ඇදිලා. තමන් තුලේ ඇදිලා රූපේ දකිනකොට ඒ රූපේ සතෙක් කියන හැඟීම තමන් තුල නොයෙදුනා කියලා දැක්කේ නැත්තම් ඊගල් තියෙන දෝෂේ මොකද්ද? එයාට තේන්නේ කණ්ණාඩිය ඇතුලේ සතෙක් කියලා. ඒ ඉන්න සතාට බුරනවා නම් මේ බුරන එක වාචික කර්මය. හපන්න තන්නු කාය කර්මය. ඉන්න සතා ගැන ලෝභයක් හෝ අකමැත්තක් ඇති වුණොත් මනෝ කර්ම. මේ ඉන්න සතා ගැන ලෝභ දේශ මොහ ඇති වෙනු නම් ඇති වෙන්නේ මොකෙන්ද? අවිද්‍යා ප්‍රත්‍යයෙන්මයි. මේ සත්පුද්ගල භාවයක් තියෙනම් ඒ සත්පුද්ගල භාවය ඇතිකලේ මේ තණ්හාවෙන් සත්පුද්ගල භාවයට පෙන්වන කෙලෙසින් නේද? මේ කෙලෙසින් ඇතිකලොත් මේ කණ්ණාඩිය රූපේ සත්පුද්ගල භාවයට පෙන්වනකම නැති වෙනවා නේද? එහෙනම් මේ ප්‍රතිපදාව පුරන්න ඕනේ කියන අවිද්‍යාව සම්මා දිට්ඨියේ එතන නැති හින්දා අවිද්‍යාව නිසාම මේ සත පුරන්නේ නේද? එතකොට ඔය දෝෂය කවදා හරි දවසක එයා හැදුවේ නැත්තම් මේ කණ්ණාඩිය පැත්තේ සත්‍යයක් හම්බ වෙන එක නතර කරන්න පුළුවන් නේද?
අතීතයේදී කණ්ණාඩිය පැත්තේ සත්වෙක් හම්බ වෙච්ච නිසා ඉන්න සත්වයාට කැමැති වෙච්ච අකමැති වෙච්ච එක හේතු වුණා නම් විඥානයේ රූපයකට බැසගන්න. ඒ විඥානයේ රූපයකට බැසගෙන ආයතන ටික හැදුනෙහිඳ අදත් කණ්ණාඩිය ඉස්සරහට ඇහැ ඉස්සරහට කණ්ණාඩිය රූපේ වගේ රූපයක් එනවා. අදත් ඒ රූපය දකිනකොට කණ්ණාඩිය දකිනකොට අදත් සත්‍යයක් කියන අදහස යෙදුණු මේ රූපය දකිනකොට සත්‍යය කියන අදහස මන් තුල නේද ඇති වෙන්නේ කියලා අදත් අපිට තේරුම් ගන්න ඒ සතන්ට තේරුම් ගන්න බැරි වුණා. අදත් සත්‍යයක් දැකේ කොහෙද? කණ්ණාඩිය පැත්තේ. අවිද්‍යාව ප්‍රත්‍යෙන් අදත් සත්‍යයක් දැක්කොත් ඉන්න සතාට ලෝභ දේශ ඇති කරගත්තොත් මේ ලෝභ දේශ හේතුයෙන් ආයෙත් විඥානයේ රූපයකට බැහැගෙන ඒ එතන ආයතන ටික ඇති. ආයෙත් කණ්ණාඩියක් ඉස්සරහා ඇස් ඉදිරිපිට කණ්ණාඩියක රූපයක් හම්බ වෙන තැන හදාගන්නේ. ඇස් ඉදිරිපිට කණ්ණාඩියෙන් පෙනෙන රූපයක් හම්බ වෙනකොට ආයෙත් මනස කෙලෙස් යෙදුණොත් ඒ බව නුදන්වා වුණොත් කොහොම වෙයි? මේ අවිද්‍යාවේ පැවැත්මේ මුල් කෙලවර කීද නතර වෙලා නතර වෙයිද? ඒ වගේම පෙර ජීවිතේ උපෙත් මගේ ඉස්සරහට කණ්ණාඩියෙන් ත්‍රිසංගත සතාට වගේ ඇස් ඉදිරිපිටට මේ රූප හම්බ වුණා. හම්බ වෙනකොට මේ රූප ආරම්භය ගොඩාක් වටිනවා. මේ තව සත්ව පුද්ගලයෝ කියන හැඟීම උපෙත් මගේ මනසේ යෙදුණා. යෙදුනහම අවිද්‍යාවෙන් ඔබවත් මවත් යට කළා. මේ වස්තු මේ රූප පෙනෙන හැන දෙය අරඹය තමන් තුළ තණ්හා උපාදාන කියන කෙලෙස් යෙදුණා නේද කියන එක නොදන්නකොට අපිට හිතුනේ මොකක්ද? මේ වටිනා දේවල් තියෙන සත්‍ය පුද්ගලෝ ඉන්නවා වගේ තැනක අර්ථිර සංගත සත්‍යත් වගේ දැන් බාහිර සත්‍ය පුද්ගලෝ පෙනෙනකොට වටිනාකමට පෙනෙනකොට හොඳට දැනගන්න අවිද්‍යාව උඩ හිටගෙන එහෙම ඉන්න සත්‍යයන්ට කැමති වෙච්ච හින්දා තියෙන වස්තුන්ට තණ්හා උපාදාන වෙච්ච හින්දා ඒ පෙර ජීවිතය ඇති කරගත්ත කර්ම හේතුයෙන් අද විඥානාම් වූ සලයන්තර පස්ස වේදනා කියලා අදත් තුන අපිට ඇස් ඉදිරිපිට කණ්ණාඩිය රූපයක් එනවා වගේ ඇස් ඉදිරිපිට රූපයක් හම්බ වුණා. හම්බ වෙනකොටම අද මේ පෙනෙන දේ ආරම්භය සත්පුද්ගල හැඟීමක් ඔබෙත් මගෙත් මනසෙ යෙදෙනවා. මේ පෙනෙන දේ ආරම්භය කාම උපාදානේ. හතරම් තියෙනවා, රිදී තියෙනවා, වස්තු තියෙනවා කියලා කාම උපාදානේ තමන්ගේ මනසෙ යෙදුණා. මේ රූපේ සත්‍යයේ පුද්ගලයේ කියලා අත්වාද උපාදානේ යෙදුණා. මේ තව කර්ම රැස් කරගෙන යන ආත්මයක් නේද කියන අත්වාද දික්ටි උපාදානේ යෙදුණා. දැන් මේ ස්පර්ශයෙන් හටගත් වේදනාව නිසා තණ්හා උපාදාන වුණා නේද කියන සිද්ධිය දන්නේ නැත්තම් ඔබටත් මටත් අදත් භවය හැදෙනවා. ඒ කියන්නේ භවය කියන ශේත්‍රයේ දුක් විඳින්න අඬන්න වැළපෙන්න පුළුවන් භව දුක විඳින්න පුළුවන් භවය හැදෙනවා අපිට. ඒ කියන්නේ මේ කෙලෙස් ටික පෙනෙන දේ අරඹය මන් තුල යෙදුණා කියන එක දන්නේ නැත්තම් පෙනෙන කණ්ණාඩියට පෙනෙන රූපය අරඹය තව සත්‍යක කියන අදහස තිරසංගත සතා තුල ඇති උනේ කියන එක යා නොදක්කොත් කණ්ණාඩිය පැත්තේ සත්‍යක් පෙනේ වගේ මේ පෙනෙන දේ ආරම්භය තව සත්‍යක් වටිනාකමට පෙනෙන ගතිය තමන් තුල ඇති උනේ කියලා නොදක්කොත් අපිට හම්බෙයි භවය. මොකද්ද? පෙනෙන පැත්තේ වටිනා සත්‍යය වටිනා දේවල් පුද්ගලිය හම්බ වෙයි අපිට. දැන් මේ හම්බ වෙනකොටම වේදනා පච්චය තණ්හා තණ්හා පච්චය උපාදාන උපාදාන පච්චය භව කියලා දකින්න. ඔබට මේ භවය හම්බෙලා භව දුක ඔබට විඳින්න පුළුවන්. දැන් මේ දරුවෝ මැරිලා ගෙවල් කැඩිලා අසාධාරණකම් වෙලා ලෙඩ වෙලා මහලු වෙලා මරණයටපත් වෙන මේ සසර භවය දුක මේ භවයේ පැවැත්මම දුක. මේ භවයේ හදාගත්තේ මේ කෙලෙස් ටිකෙන් කියලා ඔබ දන්නේ නැත්තම් ඔබ අදත් ඔබට හම්බ වෙන්නේ අවිද්‍යාවේ හිටගත්තුත් අදත් ඔබට හම්බේ සත්‍ය පුද්ගල. දැන් කණ්ණාඩිය පැත්තේ තිරසංගත සතාට තව කෙනෙක් හම්බ වෙලා වගේ දැන් අවිද්‍යාවේ පිහිටෙන් මට තව පුද්ගලෙ හම්බ වෙලා මට දැන් වටිනා වස්තු හම්බ වෙලා දැන් මම
වටිනා වස්තුවට ගොඩාක් ආසයි. ඉන්න සත්‍යන්ත පුද්ගලයන්ට ගොඩාක් සෙනෙහසයි, ආදරේ අම්මට, දරුවට, දෙමව්පියන්ට, ඥාතීන්ට ගොඩාක් සෙනෙහසයි. ඉතින් ඒ හේතුවෙන් මම කුසල කර්මත් කරනවා, අකුසල කර්මත් කරනවා. අද ඇති කරගත්ත කර්මය නිසා ආයත ආයතන ටික හම්බ වෙයි. ආයත කන්නාඩි ඉස්සරහට, ඇස් ඉස්සරහට කන්නාඩියකින් යුක්ත රූපයක් එනවා වගේ පෙනෙන හැන දේ නිර්මාණය වෙයි. එදාටත් තමන් තුළ තණ්හා උපාදානය කියන කෙලෙස් යෙදේ. එදාටත් මේ කෙලෙස් දුක ඇති කරන හේතු යදුන කියන එක නොදන්නා නිසා භව දුක ඔබට හැදේ. මේ භව දුකට හේතු තණ්හා උපාදානය කියන කෙලෙස්ය. මේ කෙලෙස් නැතිකුණු මේ භව දුක නැති කළ හැකි කියලා එදාටත් ඔබට උත්තරේ හම්බුනේ නැත්තම්, එදාටත් ඔය දුක ඇති වෙන හේතුවත් හේතුව නැති කළ දුක නැති කරන එකත් ඒක දැන ප්‍රතිපදාවත් පෙන්වන සාස්ත්‍රුන් වහන්සේ නමක් හම්බුනේ නැත්තම්, ඒ බඳු විදිහට පෙන්වන ධර්මයක් හම්බුනේ නැත්තම්, එදාටත් ඔබට භවය ඇත්ත වෙයි, ලෝකේ ඇත්ත වෙයි. ඔබ කවද්ද පින්වතුනි මේ සසරෙන් මිදෙන්නේ? ඔබ කවද්ද මේක තේරුම් ගන්නෙ? ගැඹුරුයි තම. ගැඹුරු වුණත් අපිම ගැට ගහගත්ත ගැටේනේ. ඔබ මේ ජරා මරණයට යන ජරා මරණ දුක් විඳින ලෝකේ ඇත්ත කරගෙන ලෝකේ ඇතුළේ ඉඳගෙන නිවනක්ද හොයන්නේ? මේ මම ඉන්නවා, තව සත්‍ය පුද්ගලයෝ ඉන්නවා, ඒ මම නිවන් දකින්න හදන්නේ ඔබ? මේ මම මේ සත්පුද්ගල භාවයට පෙනෙන කම තියෙනවා නම් මේ දුකේ නිරෝධයම නිවන නෙමෙයිද? මේ දුක ඇතිකලේ තණ්හාව නිසායි. තණ්හාව නැතිකලොත් මේ මම මේ තව සත්‍ය පුද්ගලයෙක් ඉන්න මේ දුකෙන් නිදහස් වීමම නිවන නෙමෙයිද? අපි මේ අවිද්‍යාව ඇත්තදලා මේ මම ඉන්නවා, මේ තව සත්‍ය පුද්ගලයෙක් ඉන්නවා, දැන් මේ ඉන්න මම නිවන් දකින්න හදනවා. ඇයි ඒ? ඒ ඉන්න මට ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් කියන මහා දුක් හන්දක් විඳින්න වෙලා, අම්මල තාත්තල දුවල පුතාල නෑදෑයෝ නැතිවීම වෙනස් වීම ප්‍රිය විප්‍රයෝග දුක්ඛයක් විඳින්න වෙලා, මේ දුකේ දුක දුබ්බව දකින හින්දා අද අපි මොකද කරන්න හදන්නේ? කොහොම හරි නිවනට බැනගත්තොත් යන්තම් දුක නැතුව ඉන්න පුළුවන්. ඔහොමනේ අපි හඳුනගන්න තියෙන්නේ. ඒ කියන්නේ දැන් මගේ ජීවිතයේ ජාති ජරා මරණ දුකෙන් යුක්තයි, මට දෙමව්පියෝ නැදේ දුආදරු නිසා දුක එනවා. දැන් මේ දුක මට නැති කරගන්න ඕනේ. ඉතින් මම දුක නැති කරගන්න ක්‍රම හොයනවා. ඔබ දුක නැති කරගන්න නිවන් දකින්න හදනවා. දුක නැති කරගන්න ඉන්නේ නිවන් දකින්න හදනවා. අපි දුක නැති කරගන්න නිවන් දකින්න නිවන හොයනවා කියනකොටම බලන අවිද්‍යාව නෙමෙයිද කියලා. මම කියන එක තේරුණාද? හරි. සමහර මිනිස්සුයෝ ඉන්නවා තමන්ගේ ජීවිතේ, මේ මගේ ජීවිතේ දුක් සහිත පිළිකාවක් ඇදලා ඉතින් මෙහෙම මට ජීවත් වෙලා වැඩක් නැහැ කියලා දුක ඉදන් මැරෙනවා නේ. ඉතින් එයා දුක නැති කරගන්න ක්‍රමයක් කිව්වා. මේ ගෙවල් දුරවල් දුවා දරුවංග ප්‍රශ්න ආයතුරු මේ ඔලින් පීඩිත වෙලා දුකින්ද දුක නැති කරගන්න වහබනවා, බෙදගෙන දාගන්න කොච්චර පයින්නවා. හරි, දුක නැති කරගන්න එයාත් ක්‍රමයක් කිව්වා. අපි මේ ජීවිතයේ දුකයි කොහොම හරි දුක නැති කරගන්න නිවන හොයනවා. එතකොට අර කරන දුක නැති කරගන්න මොන හරි දෙයක් කරන යාගේ මේ අපි කරන එකේ තියෙන වෙනස මොකද්ද? දෙන්නටම දුක ඇත්ත වෙලා දුකට උත්තර හොයනවා මිසක දුක ඇති කරපු හේතුව නැති කරන්න දෙන්නගෙන් එක්කෙනෙකුට කටයුතු කරනවද? දුක නැති කරගන්න නිවනක් හොයනවා මම. දුක නැති කරගන්න එයා නිවන කියලා එකක් නෑ, අරය මරණය හෙව්. නමුත් දෙන්නම ඉන්නේ එක තැන. ඇයි ඒ? බුදුරජාණන් වහන්සේ කොහෙවත් පෙන්නලා තියෙද දුක නැති කරන්න කියලා? නෑ. බුදුරජාණන් වහන්සේ පෙන්න්නේ මේ දුක දුකයි නම් එහෙනම් ඉක්මනට නිවනට පැනපල්ලා. දුක නැති වෙන්න කියලා කිව්වද?
දේශනා කළත් නෑ බුදුරජාණන් වහන්සේ දෙන්නේ ඔය දුක දුකක් නම් දුක ඇති වෙච්ච හේතුව මොකක්ද කියලා හොයන්න නේද ඔය දුක ඇතිකලේ නේද තණ්හා උපාදාන කියන කෙලෙසෙන් ඔබට මේ විදිහට පෙන්නල දුක දෙනත් දුන්නේ ඔබ ගාවම කියන කෙලෙසෙන් මේ තණ්හා උපාදාන කියන කෙලෙසෙන් නැතිකලොත් ඔබට දුක නැති වෙනවා කියලා වෙන මිසක දුක නැති කරන්න ක්‍රම හොයන්න කිව්වේ නෑ තණ්හා උපාදානය නැතිකලොත් දුක නැති වෙනවා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩලා මේ තණ්හා උපාදාන කියන කෙලෙස් ටික නැති කරගන්න එතකොට දුක නැති වෙයි කියන දර්ශනයත් නෙමෙයිද දෙන්නේ දැන් අපි ඔය දර්ශනය නැති හින්දා නෙමෙයිද දුකට උත්තර හොයන්න කියන්නේ දුක කියන එක ඇත්ත වෙලා මේ මගේ ජීවිතයේ දුක් සහිතයි ජරා මරණයටපත් වෙනවා මේ අනිත් සත්‍යයන්ගේ පුද්ගලයන්ගේ මහා දුක් විඳින්න වෙනවා අනේ මේ දුකෙන් මිදී ගන්න ඕනේ කිව්වහම මේ දුක කියන එක ඇත්තම වෙලා දුකට උත්තර හොයනවා නෙමෙයිද අපි එතකොටම තියෙනවා නේද දුක ඇති කරපු හේතුව මම දන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ මම තුලම කෙලෙසයකටයි මේ දුක ඇති කළා තියන්නේ කියන උත්තරේ නැතිකමමයි දුක නැති කරන්න ක්‍රම හොයන්නේ කියන එක. තේරෙන්න තියෙන්නේ. ඔබට අපි ඉතින් දුක නැති කරන්න භාවනා ක්‍රම හොයනවා. එහෙම නැත්නම් මේ ආර්ය ධ්‍යානයට පත් වෙنده එතකොට දුක නැති වෙනවා කියනවා. එහෙම නැතිනම් මොන හරි සමාධියකට ගියාම අපි හිතන දුක නැති වෙනවා කියලා. පින්වතුනි, ඔකට බම කියන්නේ අර මීමින්නගේ කතාව කියලා. අහලා තියෙනවනේ. මම පෞගේ දස්තිකේ කිව්වා තේන්නවා. ඒ කියන්නේ කැලේ ඉන්නවා මීමින්න කියලා සම්තු. වර්ගය. මීමින්න කියන්නේ මේ මුව පෞලට ආйти අන් එහෙමෙන්න හරිම අහිංසක චූටි සතේ. ලොකුම සතා මේ චූටි පොඩි මුව පැටියගේ size එක තමයි මේ මිනිහගේ ලොකුම සතා. අන් එන්නේ හරිම අහිංසක සතේ හරි බයයි. මේ මිනිහා ව සමහර මිනිස්සු මරන. ඒ වගේම නරි බල්ලු වගේ සත්ත්වෝ මොංග පන්නගෙන ඉන්නලා මරගෙන කනවා. එච්චර අහිංසකයි. ඉතින් නරි හරි බල්ලු හරි මිනිස්සෙක් හරි පැන්නුවොත් මේ මෙන්න දුවනෝ හයි මොකට වැඩි දුවන්නද දුවල දුවල ගිහිල්ලා කඳුරක් අස්සේ හරි ගලක් අස්සේ හරි ඔළුව ගහ ගන්නවා ඔළුව ගහගත්තාම දැන් එයාට අනිත් අය පේන්නේ නැහැ එයා හිතන්නේ දැන් හරි කියලා එයාට පේන්නේ නැති වුනහම එයා හිතනවා අනිත් කටටත් පේන්නේ නැති මේ ඇඟ ඔක්කොම එළි දැන් එයා කඳුරක් අස්සේ හරි මේ ගල් දෙබුක්කවක් අස්සේ හරි ඔළුව ගහ ගන්නවා අනේ ඉතින් නරි හරි බල්ලෝ හරි මිනිස්සු හරි ඇවිල්ලා මරනවා ඔහොමම ඒ සත්තුවක් මේ ඉතින් එයා ඔළුව ගහ ගත්තාම දැන් එයාට පේන්නේ නැති වුනහම හිතන්නේ දැන් පේන්නේ නැහැ හින්ද දැන් නැහැ අනිත් කටිය වගේ. ඔය වගේ අපි දුක නැති කරන්න කියලා මොකක් හරි සමතකම දනකොට දැන් දුක ඇත්ත වෙලා දුක ඇති වෙච්ච හේතුව මේ වගේ හේතුවක් නිසා නේද? ඇති උනේ මේ හේතුව නැතිකුණ දුක නැති වෙනවා. ඒ සඳහා මේ වැඩ පිළිවෙල කටයුතු කියලා දර්ශනයක් නැහැ. හැබැයි ජීවිතයේ දුක් සහගත බව තේරෙනවා මේ දුකෙන් මිදෙන්න ඕනිකමක් තියෙනවා ඒ හින්දා එන්නෙන්ද ඔබ මේ දුකෙන් මිදෙන මෙන්න මේ සමාධියට එන්න ඔබ දුකෙන් මිදෙන මෙන්න මේ ක්‍රමය කරන්න ඔබ දුකෙන් මිදෙන මේ භාවනාව කරන්න දෙ උත්තර මුකුත් නැහැ දුක තියෙන ප්‍රශ්නයක් තිබුණු ගමන්ම ඒක මුදව කරගන්නවා ඒ මිනිහගේ අහිංසකකම මුදව කරගන්නවා එයාව තවත් ප්‍රපාත කර ගන්නද ඇයි කෙනෙක් දුකින් මැඩිලා පීඩිත වෙලා දුකෙන් ඉන්නේ. ඒක මුදව් කරගන්නවත් කෙනෙක් තමන්ගේ අවස්ථාවට හා ඔබ දුකෙන් ඉන්නේ. බලන්න ඔබට දුක නැති වෙන්න පුළුවන් මේ මෙතෙන්ට ආව. කියලා ඔන්න දර්ශන මුකුත් නැ තනත් වෙනවා. ඉතින් සමහරට කිව්වහම ඇත්තටම අපිට එතෙන්ටපත් වුණාම ගෙවල් පේන්නේ, දොරවල්, දුවදරු, ඥාති හිපෙසින් නිසා ඔබ දුක් මුකුත් තේරෙන්නේ ඇත්තටම සහනයක් දැනෙනවා. මොහොතකට දැන් අපි හිතන්නේ ඇත්ත තමයි මෙතන ඉන්නකොට දුක දැනෙන එන මේක තමයි හරි කියලා. නමුත් මේ මීමින් ඔළුව ගහගත්තා වගේ මම දැන් දුක නොතේරෙන තැනකට ඔළුව ගහගෙන හින්දා මට ඒ වෙලාවට දුක නොතේරෙන මිසක දුක නැතුව නෙමෙයි මේ. මේ අවිද්‍යාව එහෙමම දුක එහෙමම මම අතෙන්ට දැන් මම ඔළුව ගහගෙන පඳුරකට හින්දා මට දුක වෙන්නේ නැතිකම තියෙන්නේ මේ. ඒ මොහොතට. ඔබ తాවකාලික සමාධියකට සම්බන්ධුනොත් ඔබට දැන් මේ ප්‍රශ්න ගැටළු මේ ගැන එන දුක දැනෙන්නේ නැත්තේ මොකද ඔබ తాවකාලික ඔළුව තියාගෙන ඉන්නේ එතෙන්ට. ආපහු එතන මිදිලා බලන්නකො. ආපහු මේ මායාවේ භූමියේ ඉන්නේ අපි. ඒ හින්දා
මෙතනදී මට පින්වතුන්ට කියන්න තියෙන එක තේයි තාම මම අදක්ෂ වෙන්න පුළුවන් මේ ලෝකේ ඕහොම හරි උත්සාහවත් වෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළ චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න ඒ චතුරාර්ය සත්‍යෙන් කෙටියෙන් එක තේයි නිර්වචනය කරන්න බුදුරජාණන් වහන්සේ යම් තාක් ජාති ජරා මරණ ශෝක පරිදේ යම් දුකක් ඔබ මමත් අත විඳී නම් මේ දුක් කියන ටික විඳින ලෝකය ඔබටත් මටත් උරුම කළේ අපි ගාව අද දවසේ තියෙන කෙලෙසකින් කියන එක. ඒ කියන්නේ දරුව මල දුක මම විඳිනවා නම් දරුව මල දුක විඳින්නේ ඒ වස්තුව දරුව කියලා පෙන්නපු කෙලෙසිය නිසා. ඒ කෙලෙසිය මගේ මනසෙන් නැති වුණොත් දරුව මල දුක මට විඳින්න වෙන්නේ නැහැ. වටිනා කියන දේවල් නැති වෙලා විනාශ වෙලා මට දුක් විඳින්න වෙනවා නම් ඒ දුකට හේතුව වටිනා කියන වස්තු නිර්මාණය කරපු කෙලෙසයයි ඒ කෙලෙසෙ නැති කළොත් මට මේ දුක් විඳින්න දෙන්නේ නැහැ කියන දර්ශනයක් තව පැත්තකින් ගත්තොත් ඔබ මමත් අද සැප දුක් විඳින මේ ලෝකය අපිට නිර්මාණය වුණේ අවිද්‍යාව සත්‍යයෙන් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. ඒ කියන්නේ ඔය මේ විදිහට වස්තු පෙනෙන ඇහෙන දේ අරඹයා වටිනාකමට තේරෙන සත්‍ය පුද්ගලියෝ කියලා දැනෙන හැඟීම් උපදින්නේ ඔබගේ මගේ මනස තුලයි. එතකොට පෙනෙන දේ අරඹයා වටිනාකමක් පෙනෙන දේ අරඹය සත්පුත් කියලා හැඟීමක් ඔබගේ මනගේ මනසේ යෙදුනහම ඔබට මටත් පෙනෙනවා මේ වස්තු වටිනවා මේ වස්තු පුද්ගලිය වගේ. එතකොට මේ වටිනා වස්තු වටිනා පුද්ගලිය අපිට හම්බ වුණේ වටිනාකමට පෙන්නන පුද්ගල භාවයට පෙන්නන කෙලෙසේ නිසායි. මේ කෙලෙස්ය අයින් කළොත් තව පුද්ගලය සත්‍යය වටිනා කියනවා කියන දේවල් පෙනෙන දර්ශනය මිදෙනවා. ඒ සඳහා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන්න කියන දර්ශනයයි පෙන්නේ. ওই ටික අද අපිට ඉගෙන ගන්න බැරි වුණොත් පෙන්වන්න බැරි වුණොත් තිරිසංගත සතාට කණ්ණාඩිය පැත්තෙන් හම්බුනේ තව සතෙක් වගේ හොඳට බලන්න තණ්හාව දෙවන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ මිනිස්සුන්ගේ ඇඟේ වැදිලා එන හුළඟවත් නැති තැනකට කෙනෙක් ගියත් ඉන්නේ තනියම නෙමෙයි තණ්හාව දෙවන්න එයා සිතින් තව අය එක්ක ඉන්නේ මිනිස්සු දහහක් මැද්ද හිටිය තණ්හාව නැති හිටියොත් එයා ඉන්නේ තනියම දැන් අර අපිට නුවණක් තියෙනවනම් ඒ උපමාවම ඇති. කණ්ණාඩියයි කණ්ණාඩියේ ඉස්සරහා කණ්ණාඩිය මත පතිත වෙච්ච තමන්ගේම ඡායාව තියෙන. අපි කියමු ඇහැට පෙනෙන රූපයක් තියෙන තැනක තිරසංගත සතෙක් බල්ලෙක් ගන්න. ඒ සතා තනියම ඉන්නේ. ඒකමට ගන්න. තනියම ඉන්න තමන්ගේ ඇස් ඉදිරි පිටේ රූපයක් පේනවා. ඒ රූපේ පෙනෙනකොට තව සතෙක් කියලා දකින්න අත්වාද උපාදානය එයාගේ මනසෙ යෙදුණා. තණ්හා උපාදානය කියන කෙලෙසෙ යෙදුණා. එයා දන්නේ නැත්තම් මනස තව සතෙක් කියලා දකින්න කෙලෙසෙ මන්තුල යෙදුණා කියලා. එයාට හිතෙන්නේ බාහිර සතෙක් ඉන්නවා කියලා. දැන් බලන්න එයාගේ ලෝකෙ දෙන්නේ ඉන්නවා. තමන් ඉන්නවා තමන්ට ඉස්සරහින් තව වෙනෙක් කෙනෙක් ඉන්නවද නැද්ද? තිරසංගත සදාහත්. එතකොට මේ දෙවෙන්න නිර්මාණය කළේ කවුද? තණ්හාව නෙමෙයිද? කෙනෙක් නෙමෙයිද? තණ්හාව දෙවෙන්න. ඔය වගේ 10 දින කණ්ණාඩි 10ක් විතර තිබ්බොත් මේ සත්තට මොකක් වෙයිද? 10 දිනක් විතර නැද්ද ඉන්නේ නේ? එන්නා. නමුත් යථාර්ථයේ තියෙන්නේ මොකක්ද? ශුන්‍යතාවය තමන්වත් නැහැ කියන තැනකට ඇත්තටම තියෙන අපි නිකමට කිව්ව තමන් විතරයි ඉන්නේ
අනිත් හැම තැනකම තණ්හාවෙන් තව කෙනෙක් ඉන්න බව හදලා තියෙනවා. හැබැයි ඒක කියන්නේ අපි. තණ්හාවයි එයාට දෙවැන්නේ නිර්මාණය කළේ කියන එක ඒ සතා දිහා පැත්තකින්නම් බලන අපිටයි පේන්නේ. නමුත් ඒ සතත් පේනවද ඒක? මම මගේ කෙලෙස්යක තවගෙන නිර්මාණය කළා. නමුත් එයාට ඒක ඇත්ත වුණා. ඒ හිඳයි එයාට ඇත්තම හිඳයි අර ඉන්න කෙනාගේ කැමැත්ත හෝ අකමැත්ත ඇති කරගෙන ඉන්න කෙනාට පුරන්නේ නේද? තව සතෙක්ගේ තව සතෙක් උපදවාගෙන නැද්ද අර? එතකොට මේ ජාතිය කියන එක ඉපදීම කියන එක කෙලෙසේ කියන නේද හදාගෙන තියෙන්නේ. ඒ වගේ තමුණුත් නෑ. නම් අපි කියමු දැන් මං විතරයි ඉන්නේ. ඇස් ඉදිරියේ පිටට මේ රූපයක් හම්බ වෙනවා. හම්බ වෙනකොට ගොඩාක් තව සත්‍යෝ කියන හැඟීම මන් තුල එදෙනවා. එදෙනකොට මම දැන් දන්නේ මේ විදිහට පෙනෙන කම මන් තුල නිර්මාණය වෙලා කියනකොට දන්නේ මන් දැන් ගොඩාක් අය එක්ක මේ ගොඩාක් අය එක්ක ඉන්න කෙලෙසය මේ දෙවන්නේ නිර්මාණය කළ තියෙන තව බොහෝ අය නිර්මාණය කළ තියෙන තණ්හාවට. ඉතින් මම තනියම කැලේක හිටියා. මම ඉන්නේ අම්මලා ඉන්නවා, මිනිස්සු ඉන්නවා, සත්‍ය පුද්ගලයෝ ඉන්නවා. ඒ අයගෙන් කරදරේ දෙරින්ද බැරි හින්දා මම මේ කැලේකට ගිහිල්ලා ඉන්නේ. නමුත් තණ්හාව අයින් කරපු රහතන් වහන්සේ නම ලෝකය ගැවසෙන මේ සෙනඟ මැද්දේම ඉන්නවා ශුන්‍යතාවය කියන්නේ. ඉතින් මෙන්න මේ දුක්ඛේ ඥාන කිව්වේ ජාතක දුක්ඛ ජරා දුක්ඛ මේ ජරා මරණ යම් දුකක් තියෙනම් මේ දුක දුක්ඛ සමුදය ඥාන ඔය දුක ඇති කරගන්න තණ්හා උපාදාන කියන කෙලෙසයයි දුක්ඛ නිරෝධ ඥාන මේ තණ්හා උපාදාන කියන්නේ මේ වස්තු පැත්තේ ඇස් ඉදිරි පිටට එනකොට ඒව වටිනවා ඒව තව සත්‍ය පුද්ගලය කියන ගතියට තමයි ඔය තණ්හා උපාදාන කියලා කියන්නේ. තණ්හා උපාදාන කියනකොට වචනයකට සීමා වෙන්න එපා. කාම වස්තු කෙරෙහි රූපයට කැමති, සද්දයට කැමති, ගන්ධයට කැමති කියන කමට තමයි කාම උපාදාන කියන්නේ. මට මිනිස්සෙක් වෙන්න, දෙවියෙක් වෙන්න, බ්‍රහ්මෙක් වෙන්න පුළුවන් නම් කියන හැඟීම් ටිකට තමයි හැඟීම් ප්‍රාර්ථනා. මේවට තමයි භව තණ්හා කියලා කියන්නේ. කාම වස්තු කෙරෙහි තියෙන තණ්හාව තමයි කාම තණ්හා කියලා කියන්නේ. එතකොට ඒකම කාම වස්තු කෙරෙහි අපිගේ රූප, ශබ්ද, ගන්ධ මේ වස්තු අරඹය වටිනාකමක් දැනෙන කමට තමයි කාම උපාදාන කියන්නේ. මේ දෙදෙන ඇහෙන අරමුණු අරඹය සත්ව පුද්ගල භාවයට දැනෙන ගතියට තමයි මොකද්ද අත්වාද උපාදාන කියන්නේ. මේ වස්තු තව ආත්මයක් කර්ම කරගෙන ආපු කර්ම කළා යන අය තව කියන හැඟීමක් තමන් තුල තියෙන එකට කියන ditthi upadana. මේ ඇස් ඉදිරිපිට රූපයක් තියාගෙන මේ ගති තමන් තුල යෙදුණොත් ඕකනේ තිරසංගත හදසර වෙලක් තියෙන. තමන් තුල යෙදෙනවා. ඔච්චරයි වෙලක් තියෙන. දැන් ඕගොල්ලෝ දන්නේ නැත්තම් දැන් මේ රූපය ඇස් ඉදිරිපිට එනකොට තමන් තුල යෙදিলা ආමුදුරෝනේ කියන අදහස පුද්ගලික කියන හැඟීම ඕගොල්ලෝ තුල යෙදෙනවා. ඔගොල්ලෝ දන්නේ නැත්නම් මේ රූපේ දකින්න උඩ තමන් තුල හොම් එකක් එදලා කියලා ඔගොල්ලෝ හිතාගෙන මේ රූපේ කෙනා කියලා. එතකොට මේ රූපේ කෙනෙක් හිටියට ඔගොල්ලෝ හිතින් කියින් කියින් කරනකොට මේ විදිහට පෙන්නනකම ඇතිකලේ තමන්ගේ කෙලෙසකින් කියන එකත් ওই කෙලෙසෙන් ඇතිකලුත් මෙහෙම පෙන්නනකම කියන එක මේ දර්ශනයම අපහැරිලා. ඇත්තම විලා මේ දැත්ත කෙනෙක්. එතකොට අවිද්‍යාව ඇතුළතම ගිහිල්ලා මේ ඉන්නේ අපි. ඒ තර කර්ම රැස්ගෙන නවත්තන්නද ඔන්න ඔය දර්ශනය. මම එකම දේ නැවත නැවත මතක් කරන්නේ අවශ්‍යම සිද්ධිය ඒක නිසා.
ඊට පස්සේ එයා දන්නවා නම් මේ දැන් තමන්ගේ කෙලෙසයකට ලෝකේ හදලා පෙන්වන කමක් තියෙන්නේ මේකෙන් ආස්වාදයක් තියෙනවා තමයි නමුත් තමන්ගේ කෙලෙසයකට හදපු ලෝකය මේ කෙලෙසී ඉවත් කළ ලෝකෙින් මිදෙන්න ඕනේ ඒ සඳහා භ්‍රමචර්යය පුරන්න ඕනේ කියන දර්ශනේ උදව් කරගෙන මේ කෙලෙස ගෙවා ගත්තේ නැත්තම් තියෙන දෝෂේ මේ තියෙන වස්තු ඇත්ත වෙලා මේ ඉන්න පුද්ගලයා ඇත්ත වෙලා කර්ම රැස් වෙනවා කර්ම රැස් වුණොත් නැවත විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් යනවා නැවත මේ කය අතහරිනකොට තව කයක් සවිඥානක වෙලා මේ වගේම බඩගින්න පිපාසය සීත උෂ්ණ නැසි මధుර අවසුලන් ස්පර්ශයකින් කෙලෙස් ඇති උනත් නැති උනත් විඳින්න මේක ඔය ස්කන්ධ පරිහරණය දුක විඳින්නම වෙනවා ඒ ස්කන්ධ පරිහරණය දුක විතරක් නෙමෙයි ඒ ටිකට ආයෙත් කෙලෙස් එකතු වුණොත් ආයෙත් මේ වගේ ලෝකයක්ම පෝෂණය කරන්න රකින්න වෙන දුක් ටිකම විඳින්න වෙනවා එදාටත් ලෝකය ඇතිකලේ උගේ කෙලෙසේකට කෙලෙසේ නැතිනොත් කියන ටික දකින්න ලැබෙනකොට ආයෙත් යනවා මේ කෙලවරක් නැති අවිද්‍යාවේ පැවැත්මම දුක් සහගතයි ඔය ටික දන්න නිසා එයා ඊට පස්සේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනවා කියලා කරන්න මොකද්ද එයා දැන් අහලා තියෙනවා මේ පංච උපාදාන ස්කන්ධයේ දුක දුකට හේතු ටික මේ පංච උපාදාන ස්කන්ධය කෙරෙහි පවතින චන්ද රාගය නැත්නම් උපාදානය උපාදානය නැතිකොට මේ දුකෙන් දහස් වෙන්න පුළුවන් කියන එක දන්න හින්දා සම්මා දිට්ඨි ඇත්ත ඇහිටි දැක්ක යුතුයි මොකද්ද එහෙනම් මේ දුක පිරිසිඳ දැකලා සමුදය දුරු කරලා නිරෝධය සාක්ෂාත් කරන වැඩ පිළිවෙල එයා හැම වෙලාවෙම යාගේ සම්මා දිට්ඨිය තමයි නිකන් ඉන්නකොට ලෝකයෙන් තුල තිබුණු මනස වාරණය කරනවා වළක්වන ඒ කියන්නේ දරුවා කියලා සිහි වෙනකොටම ඇත්තටම දරුවෙක් ඉන්නවා ඉන්න දරුවා ඇසුරු කළා නෙමෙයි ඒ රූපේ දරුවා කියලා පෙන්වන කෙලෙසින්ද ඒ රූපේ දරුවා කියලා පේනව නේද හැම වෙලාවෙම ඒ ලෝකයේ ඇතිකලේ මේ කෙලෙසකින් කියලා මේ සම්මාදිට්ඨියම පෙන්වනවා අම්මා කියලා හිතනකොට වෙනදට ඇත්තටම එහේ අම්මා ඉන්නවා අම්මා කියන එක ඇත්තම වෙලා අපි හිතින් කිංකිරින් කරනවා අවිද්‍යාවෙන් හිතින් කිංකිරින් කරනකොට දැන් කර්ම රැස් වෙන්න අවිද්‍යාව විතර කරන්නේ ඇත්තටම ඒ රූපය අම්මා කියලා පෙන්වන කම ඇතිකලේ මෙතන තියෙන කෙලෙසකින් නේද කියලා පෙන්වනවා යන්න දෙන්නේ ඇත්ත වෙලා නමුත් එතකොට පිළිගන්නේ නැහැ කියන්නේ සම්මාදිට්ඨිය සිහි කළාට සම්මාදිට්ඨියට පිළිගන්නේ නැහැ. ඒ වෙලාවට සතිපට්ඨාන සිහිය පිටවනවා. සතිපට්ඨාන සිහිය මේ සම්මාදිට්ඨිය පිරෙන විදිහටම එතන තියෙන රූපය දැන් අපි කිව්වහම එතන තියෙන රූපය අම්මා කියලාමයි අපි ඉස්සර හිතුවේ. වෙන දැන් අම්මා කියලා සිහි කළා සිතින් කියින් කියින් කර්ම රැස් වෙන්න හදනකොටම නැහැ. ඒ රූපය අම්මා කියලා පෙන්වන කම තිබුණේ මෙතන කෙලෙසකින් ඉදිරියලා නේද සම්මා දිට්ඨියම සිහි කරනවා ඒ රූපය අම්මා කියලා පෙන්වනවා මොකද අම්මා කියලා පෙන්වනකොට උතන තියෙන දෝෂයක් තියෙනවා ඔය ඇහැ දුරු නොවුනොත් අම්මා ලෙඩ වෙච්ච නිසා අම්මා තසාධාරණයක් වෙච්ච නිසා අම්මා මැරිච්ච නිසා විවිධ දින දුක් ටික විඳින්න වෙනවා ඒ හින්දා තමන් ඒ අරමුණ විදර්ශනා කරනවා ඒ රූපේ අම්මා කියලා පෙන්වන කෙලෙසී යෙදුන හින්දා ඒ රූපේ අම්මා කියලා පේනවා නේද කියලා පෙන්වනවා එච්චරයි සමුදේ ධම්ම අනුපස්සේව නැත්නම් ඒ රූපේ අම්මා කියලා පෙන්වන කෙලෙසිය නැති වුණොත් ඒ රූපේ අම්මා කියන ඇඟීම නැති වෙනවා නේද වරි ධම්ම අනුපස්සේව සමුදේ වරි ධම්ම අනුපස්සේව ඒ රූපේ අම්මා කියලා පෙන්වන කෙලෙසිය නිසා ඒ රූපේ අම්මා කියලා පේන්නේ ඒ රූපේ අම්මා කියන පෙලේ කෙලෙසියේ තණ්හෝපදේ නොවිදිනොන අම්මා කියලා පේන්නේ නැහැ නේද කියලා පෙන්වනවා. එහෙම පෙන්වනකොට හිත පිළිගන්නේ නැහැ. පිළිගන්නේ නැති වුණාම මොකද කරන්නේ? රූප පැත්තෙන් පෙන්වනවා. මේ සම්මාදිට්ඨිය පැත්තෙන් සිහි කරනවා. තාම සම්මාදිට්ඨිය පිළිතරන්නේ නැහැ. සම්මාදිට්ඨියේ මනස මොහොකුල්ල නැතිවෙද්දී සතිපට්ඨානෙ වඩනවා. ඒ කියන්නේ
ඒ රූපය හැදිලා තියෙන ඒ රූපේ තියෙන්නේ කෙස් ලොම් නියත සම්මස්නහර කෙස් ටික ධම්ම ලොම්ද නියත දත් හැමත මස් දෙකෙන් එක පෙන්වනවා කනබුන ආහාර නිසා හැදෙන කුණු කුකරස් ටිකක් නේද අන්න එතකොට හොඳට පේනවා මෙහෙම ටිකක් තියෙන තැන කෙනා කෙලෙස් එක තමයි කෙනෙක් කියලා පෙන්නලා තියෙන්නේ සම්මා දිට්ඨි වරුත් දෙනවා ඔය ඔය දර්ශනයටම සම්මා දිට්ඨිය ඒ දර්ශනය ඇති වෙන විදිහ නිතරම හිතන ඊට පස්සේ හැබැයි යාට හොඳට නුලෝකෙත් නුවන ඒ අම්මා කියන ඒ රූපේ ඇත්ත බලනවා රූපේ ඇත්ත දැකලා ඒ රූපේ අම්මා කියන කෙලෙසෙන් හිත මුදව ගන්න එදාට අම්මවල දුක විඳින්න වෙන්නේ නැහැ කියලා දන්නවා යා හැබැයි යා දන්නවා මේ දර්ශනේ නැති හින්දා එතන අවිද්‍යාවෙ එතෙන්ට තමයි මාව දරුවා කියලා පේනවා හොඳට මතක තියාගන්න ඕනේ අම්මෙක් නැහැ කියලා එහෙම සලකන්න කෙනෙක් නැහැ සත්වෙක් නැහැ පුද්ගලෙක් නැහැ කියන්නේ වෙනකට වඩා කරුණා කාරණේකයි ඇයි දුකට අකමැති මේ වගේ දර්ශනයක් තේරුම් අරගෙන දුකෙන් එතර වෙන තැනට මේ කය පෝෂණය කළ දුණු ධර්මතාවය පිටන පවතිනවා එයා කෘතෝපකාර ගුණ පුහුවෙමින් සලකන වෙන කෙනෙකුටත් වඩා එතනද එතෙන්ටද කරුණාව වෙනද වගේ අම්මා කියලා දැඳිලා නැහැ තණ්හාව නැහැ හැබැයි කරුණාවයි දුක සංකමැති කෑම බීම ආහාර පාන නැතිකම නිසා එන දුකක් තියෙනවනම් ඒ දුකින්ද වළක්වනවා කොහොම හරි මේ එතෙන්ටද මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරවන්න ඕනේ එතනද එතනද ස්කන්ධ ටිකේ තියෙන අවිද්‍යාව අයින් කරවන්න ඕනේ කියන තැනක ගොඩාක් කාරණාවයි මොකද මට ඒ රූපයේ අම්මා කියලා පෙනෙන කම මන්තුලේ දිනෙහිඳ පෙනුණා. ඒ රූපයේ සතර මහා ධාතුයි කියලා රූපය විදර්ශනා කළා සමාධිත්‍යයට බලලා මම දුක නැති කරගන්න ප්‍රතිපදාවක් යෙදුනට එතන තාම සමාධිත්‍යය දිලා නැති හින්දා මේ රූපය දකිනකොට මාව දරුවා කියලා පේනවා. මාව දරුවා කියලා පේනවා. එතෙන්ට තමන්ව තමන් කියලා පේනවා. කියලා දන්නවා. දන්න හින්දා එහෙනම් මම සත්පුරුෂෙක් නම් ගොඩාක් කාරුණික වෙන්න ඕනේ දුක් දුම්නස් නොවන විදිහට සැප සතුට ඇති වෙන විදිහට සැනසීම ඇති වෙන විදිහට කටයුතු කරන්න කියලා සත්පුරුෂ ධර්මයකම හිත ගත ගන්නවා මිසක වෙනකට සමහර විට නුරුස්සන වචන ඇතිවම එකට එකක් කියලා අම්මටත් නමුත් එයා කවදාවත් එහෙම කියන්නේ නැති සම්පන්න වෙන පුද්ගලයා තවත් ඉවසන තවත් කාරුණිකයි අනේ මේ ධර්මය කියලා දෙන්න ඕනේ. දැන් දන්නවා මට මේ වගේ දර්ශනයක් පහළ කරගන්න මේ ජීවිතය ලබා දුන්නු තැන මේ. කුරා කාරුණිකයි. ඒ විදිහ තමයි දුවදරුව කෙරෙත් එහෙමයි. තමන් විදර්ශනා කරනවා තමන් ඇත්ත දකින්නවා තමන්ට දුක නොවන විදියට. හැබැයි එයාට තව මාව අම්මා කියලා පේනවා. එයාට තව මාව තාත්තා කියලා පේනවා. එයාට මාම සහෝදරය සහෝදරිය කියලා පේනවා. ඒ හින්දා එතෙන්ට දුක නොවෙන්න මම කටයුතු කොට යුතුයි කියලා අපි බලමු. අම්මේ කිව්ව මොන අම්මේද මේ නාම රූප දෙකක්ම තියෙන්නේ කියන්නේ. මොකද එතෙන්ට විදර්ශනා නැහැ කියලා දන්නවා. ඈ ඇයි මගේ පුතේ කියලා වෙනදටත් වඩා හොඳට. මෙයා දර්ශනය තියනවා. මම කෙලෙසි වෙනදට කෙලෙසි ඇත්තදල ගහලා බැනලා ඉවර. දැන් මෙයාට කෙලෙසි ඉදිරිපත් වෙන්නේ නැති හිනුවෙ හින්දා අතන ද්වේෂයෙන් කියන වචනේ ඉවසන්න පුළුවන්. එයාට ආදර්ශයකුත් වෙනවා අපේ අම්මා වෙනදට වඩා වෙනස් නේ. අපේ නෝන වෙනදට වඩා වෙනස් නේ. අපේ මහත්ය වෙනදට වඩා වෙනස් නේ. මොකද්ද මේ වෙනස? කියලා අපේ චර්යාවම හේතු වෙන ආර්යස් කවදාද දවසක සම්මාදිටියකට ගන්න. මගේ දුව වෙනදට වඩා කාරුණිකයිනේ. මම මෙච්චර මෙහෙම කරද්දිත් මට මේ වෙනදට වඩා වෙනස් නේ. මොකද්ද මේ වෙනස? එය ධර්මයට නැඹුරු වෙන අපේ චරිතය බලලා. එතකොට දැන් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවට හම් වෙන්නේ මොකද්ද? සම්මාදිට්ඨියම. ඒ කියන්නේ දුක දුක ඇති කරපු හේතු නැතිවීම. දරුවා කියලා සිහි වෙනකොටම වෙනදා දරුවා කියනක ඇත්ත වෙලා ලෝභ දේශ මොහ ඇති වෙන විදිහකටම හිතනකොට දැන් දරුවා කියලා සිහි වෙනකොටම ඕගොල්ලෝ හැම වෙලෙම සම්මාදිට්ඨිය සිහි කරනවා. ඒ රූපයේ දරුවක්
දරුව කියලා පෙන්වන කෙලෙසිය දුන්නේ තමන් තුළනේ. තමන් තුළ ඒ රූපේ සත්‍යයේ කැටිට ඒ රූපේ වටිනා හැටියට පෙනෙනකම නොවේදුනා නම් ඒ රූපේ වටිනාකම හැටියට තේරෙන්නේ නැහනේ කියන එක බලනවා. දරුවමයි කියන එක ඇත්තම වෙලා වෙනදාගේ සිතුවිලි පහල කරන සම්මාදිට්ඨියම සිහි කරනවා. ඒ කියන්නේ ඒ ලෝකය බාහිර වස්තුව මෙහෙම කළ බවට පෙවුනේ තමන්ගේ කෙලෙසයකටයි. එහෙම බැලුවට හිත පිළිගන්න එක සම්මාදිට්ඨිය තමයි උරුත්තු දෙන්නේ. එතකොට මොකද කරන්නේ? සම්මාදිට්ඨිය දක්වා මනස මොහු කරන සතිපට්ඨාන වදනවා. සම්මාදිට්ඨිය උරුත්තු දෙන කෙනා සතිපට්ඨාන වදන්නුනේ සම්මාදිට්ඨිය භාවිතා ගන්න. නමුත් එහෙම බැරි නම් සතිපට්ඨාන කායගත සතිය වෙන්නන. එතන රූපෙ වෙන්නන. මොකද්ද? ඒ රූපයේද පාඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතු කන ගුණ ආහාරයෙන් එදු. උන් එතකොට සම්මාදිට්ඨිය ටික ටික මනස මොහු කරනවා. ඒ කියන්නේ එන සතර මහා ධාතු කන ගුණ ආහාර යුක්ත රූපය. එහෙනම් ඒබඳු රූපයේ දරුව කියලා පෙන්වනකම තමන් තුළම තමයි තිබිලා තියෙන්නේ කියන තැනට ටික ටික ලං වෙනවා. ඊට පස්සේ පොඩි කාලේ ඉඳන් කළ කී දෙයක් වෙනකොට අහවල් යාළුවෙක් කියලා සිහි වෙනකොටම වෙනදට දර්ශනයක් තිබුණ නැහැ. යාළුවෝ කියන්නේ ඇත්ත වෙලා ඇත්තටම දැන් මේ යාළුවා මැරිලත් ඇති කොහෙ ඉන්නවද දන්නේ නැහැ. අපි මෙහෙමයි මෙහෙමයි කියලා අපි ලෝභ දේශ දෙක ඇති වෙන තැන දක්වා සිතුවිලි වැල් වෙනකට ගියා. දැන් මොකද කරන්නේ? යාළුවා කියලා සිහි වෙනකොටම නැහැ. ඒ රූපය යාළුවා කියලා පුද්ගලයෙක් හැටියට පෙන්වන කෙලෙස් ඊදෙන්නේ ඊදලා තියෙන්නේ තමන් තුල නේද? තමන් තුල පුද්ගලයෙක් සත්‍යයේ කැටිට පෙනෙන කෙලෙස් ඊදෙන්නේ ඉඳලා ඒ රූපේ යාළුවෙක් කැටිට පෙනෙනවා නේද? කෙනෙක් කැටිට පෙනුනා නේද? ඒ රූපයේ කෙනෙක් නෙමෙයි, ඒ රූපේ කෙනෙක් කැටිට පෙනෙන ගති ඊදෙන්නේ ඉඳ තමන්ට දැනෙනවා. කියලා සිහි කළ පමණකින් ඒක ඇත්ත කියලා සිතුවිලි වෙන්නේ නැහැ. ඉතින් මන් තුල ඒ රූපේ කෙනෙක් කියලා පෙන්වන කිලේශිය නොයදුනා නම් ඒ රූපේ කෙනෙක් කියලා පෙන්නේ නැහැ නේද කියලා නැතිවෙන්න හො බලන්න. එහෙන් බැලුවට හිත පිළිගන්නේ නැහැ. කියන්නේ සම්මාදිට්ඨිය තාම ඔරොත්තු දෙන්නේ නැහැ. එතකොට සතිපට්ඨාන වඩනවා. ඒ රූපේ එතනද කෙස්ලොන් නියදත් සම්මස්නහර කුණු පොකොටස් ටිකක් තියෙන්නේ. නැත්තම් ඒ රූපේද නවසිවිතකේ වශයෙන් හිත නිරුද්ධ වුණොත් ඉදිමිලා නිදිලා පුපුරලා ඕජා ගලන තත්ත්වයට පත් වෙනා නේද? එහෙනම් දැනුත් තියෙන්නේ ඒ බඳු රූපයක් නේද? ඒ රූපේ කෙනෙක් කියලා පෙන්වන කම තියෙන එහෙනම් තමන් තුළම නේද කියලා පෙන්වනවා. තව එක එක ක්‍රම ගත්ත හැකි. ඔය ඔය අපි කියමු දරුවා කියලා සිහි කරනකොට අම්මා කියලා සිහි කරනකොට ඒ රූපේ අම්මා කියලා පෙන්වන කම තියෙන මන් තුළ නේද? ඒ රූපේ මෙහෙම එකක් නේද කියලා පිළිගන්නේ නැත්තම් හොඳයි. ඔය හැඩේම පිටියේ ගල තිබුණු පොතේ එකක් හැටියට ඒත් මට අම්මා කියලා පෙනෙන්නේ. තමම ඔප්පු කරලා පෙන්වනවා. එතකොට ඒ රූපය අම්මා හින්දාද ඒ රූපය අම්මා කියලා පෙන්වන කෙලෙසි මං උතුලේ ඉඳන හින්දාද ඒ රූපය අම්මා කියලා පෙන්නේ. පෙන්වනවා. එහෙනම් මේ පොතේ එකක් දකිනකොට වෙන සිද්ධියම නෙමෙයි සැබෑ ජීවිතයේ වෙන්නේ කියලා එහෙමත් පෙන්වනවා. එතකොට තමන්ගේ හිතට පිළි නොගෙන බෑත්ත. මොකද පොතේ එක දකිනකොට මේ අපේ අම්මා මේ මගේ දරුවානේ කියලා අපිට හිතෙනවා. හිතෙනවද නැද්ද? හිතෙනවා. පොතේ එක දකිනකොට දරුවා කියලා තමන්ට හිතෙනවද? ඒ රූපෙම දරුවාද? දැන් පොතේ එකක් තියෙනවා. ඒ ධිට්ඨිය ගහලා ඒ ධිට්ඨිය තියෙන රූපෙම දරුවාද නැත්නම් ඒ රූපේ දකිනකොට දරුවා කියන අදහස හිතිලද මේ තියෙන්නේ? අදහස හිතේ. එහෙනම් සැබෑ ජීවිතය කියලා තියෙන්නේ ඕකම නෙමෙයිද? සැබෑ ජීවිතය. එතකොට ඒ රූපෙම දරුවයි කියලා ගත්තොත් කොයිතරම් වැරදිද? රූපෙම දරුවයි කියලා ගත්තොත් අවිද්‍යාව මොනතරම් බලවත්ද කියන එක තේරෙනවා නේ? අපි පොතේ එකේ වුණත් බලන්න දරුවමයි කියලා ගන්නවනේ. ගන්නෙ මොකද? ඒ රූපේ දකිනකොට මන් තුලේ දෙනවා කියන එක දන්නේ නැහැ. ඒ වගේම මේ වගේ පොතේ එකක් පිටියේ ගහලා තිබුණොත් මේ භාවනා වැඩසටහන් දෙදා හිටපු කට්ටිය කියන අදහස එයිද නැද්ද? එතකොට මේ රූපේ දකින්නකොට ඔබතුල එහෙම අදහසක් එනවා නම් දනුත් මේකල තියෙන එකම නෙමෙයිද? නමුත් අපි හැම වෙලාවෙම දන්නේ නැත්ත මේ කෙලෙසේ යෙදෙන්නේ පෙනෙන ඇහෙන දේ අරගෙන අපි තුල තණ්හා උපාදාන කියන කෙලෙස් යෙදෙනවා කියන එක නොදෙක්කොත් තණ්හා උපාදානයේ ප්‍රත්‍ය වීමෙන් තමයි භවය ඇති. ඒ කියන්නේ පොතේ එකේ ඔය විදිහමයි මේ ශරීරය
මේ රූපය මමම කියලා හිතාගෙන හිටියේ. දැන් දන්නවා මේ රූපේ මම කියලා පෙනෙන කෙලියේ සීදෙන හින්ද මේ රූපේ මම වගේ පේනවා නේද? එතකොට දන්නවා මේ රූපය මම කියලා පෙනෙන කෙලෙසිය කියදුන හින්ද මම හැටියට පෙනෙනවා. මානය නැමති අනුසය ක්ලේශ චෛතසිකයෙන්ද මේ රූපේ මම කියලා පේනවා කියලා දකිනවා. හිත පිළිගන්නේ නැහැ මමම වගේ. ඒ කියන්නේ සම්මාදිට්ඨිය හිත දැක්කම එතකොට සතිපට්ඨානෙම දැන් මේ ශරීරයේ දැහැදෙන්නේ කන බොන පත්පාං කවුමුන් ඇතවලි කෙස් ලොම් නියද සම්මස්නහර ඇට ඇට විදුළු කියන මේ වගේ කුණ පොකුරස් ටිකකින් තියෙන අන්න සතිපට්ඨාන වලට එහෙනම් මෙහෙම තැනක මම කරලා පෙන්නනකම හිතේ තියෙන කතියක් නේද කියලා පේනවා. ඊට පස්සේ එහෙම නැතිනම් තව තමන් තර්ක විතර්ක කළ මේ සම්මාදිට්ඨිය කොහොම හරි ඇති කරවන්න උත්සාහවත් වෙන්න ඕනේ. මොකද බොහෝ කාලයක සිට එන අවිද්‍යාව විකලෙච්චියක් තියෙන මේ හැදේම ෆොටෝ එකක තිබුණා තා මේ මම කියලා සිහි වෙනවානේ. එහෙනම් ඒ ෆොටෝ එක මම හින්දාද නෑ. එහෙනම් ඒ රූපේ දකින්නකොට මම කියන හැඟීම ඇති වෙනව නේද කියලා තන්නවා. මම කියන හැඟීම ඇති වෙනවා කියන එක දන්නේ නැත්නම් මොකද වෙන්නේ? රූපේ දකින්නකොට තමන් තුල මේ වගේ කෙලෙසියක් ඉදෙනවා කියන එක දන්නේ නැති වුණොත් මොකද වෙන්නේ? කෙලෙසි රූපගතයි කියන හැඟීම හිතේ. දැන් ඔබට මේ ශරීරේ මම වෙලා තියෙන කොහොමද කියලා තේරෙනවද? මේ රූපය දකිනකොටම මම කියන හැඟීම ඇති වෙනවා. මම කියන හැඟීම ඇති වුණා කියනක නොදන්නකොට මොකද වෙන්නේ? මේ ශරීරේ මම වෙලා. තිරසංගත සත්‍යත වෙච්ච සිද්ධිය දිහා ෆොටෝ එකක් දකිනකොට වීඩියෝ පටියක් දකිනකොට අපිට වෙලා සිද්ධිය දිහා හොඳම නිදසුන් ටිකක් ලෝකයේ කියන එක අපි තුල උපන්න චතුරාර්ය සත්‍ය කියන්නේ පින්වතුන් වෙන මුකුත්ම නෙවෙයි ඕක. ඒ කියන්නේ ඔබ මමත් අද යම්ත දුකක් නිදී නම් මේ දුක පෙර කර්මයකට ඔබත් මමත් අරගෙන ආපු එකක්වත් මේ දුක් විඳින ජීවිතයේ හෝ දුක අපි කවුරුත් කොහටවත් අරගෙන යන එකක් නෙමෙයි. මේ කෙලෙස් ටික නිසා අපි මේ දුක් විඳින්නේ. මේ කෙලෙස් ටික නැතිකලු දුක් විඳිනවා. දුක නැති වෙනවා. මේ දර්ශනය දන්නේ නැති වුණොත් අවිද්‍යා ප්‍රත්‍යේ මේ ලෝකේ සජීවී කරනවා. ඒකයි මේ වෙන්නේ. ඒ කියන්නේ තව සත්පුද්ගල භාවයෙන් ඔබත් මමත් දුක් විඳිනනම් ඒ සත්පුද්ගල භාවයෙන් දුක් විඳින පැවැත්ම ඇතිකලේ මේ වස්තු ටික වටිනාකමට සත්පුද්ගල භාවයට පෙන්නන ක්‍රම නිසායි. ඒ පෙන්නන ක්‍රම ගෙවුණු සත්පුද්ගල භාවයෙන් දුක මෙදින නිදර්ශන. ඒකට ප්‍රතිපදාව මේ කියන එක දකින්න බැරි වෙනවා කියන්නේම අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේම සත්‍ය පුද්ගලයේ ඉන්න වටිනා දේවල් තියනවා කියලා ලෝකේ නිර්මාණය වෙනවා බබේ ඇද. එතකොට ඒකයි අවිද්‍යාව තිබුණොත් කර්ම රැස්වෙනවා කියන එක නවත්තන්න බෑ. තියෙන දේවල් ඉන්න අය හම්බ වෙලා ඒවට ඇදෙනවා ගැටෙනවා කියන මනස නවත්තන්න බෑ. සංකාර වුණොත් විඥානේ වෙනවා, විඥානේ වුණොත් නාම රූප වෙනවා, තණ්හාව ඇතිවෙලා ජරා මරණ දුක ඇති වෙනවා කියන එක නවත්තන්න බැරි තැන දක්වාම චක්‍රයක් නවත්තන්න වෙන්නේ මේක තැනක. අපව මේ දුක හැදුනහම දුකට හේතු ටික මේ තණ්හාව උපාදන නේද? හේතු ටික කෙලෙස් නැතිකලු දුක නැති වෙනවා නේද කියලා මේ අවිද්‍යාව කියන තැනින් මේ චක්‍රය හැදුවොත් මිසක ඉපදීම නැති කරන්න වෙන තැනක් සසර නැවත නැවත ඉපදීම නැතිකරන්න නම් අවිද්‍යාව නිරෝධ කිරීමෙන්ම සංකාර නිරුද්ධ කරන්න වෙනවා. අවිද්‍යාව නැතිකරන්න වෙන්නේ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ඥානං කියලා. මේ චතුරාර්ය සත්‍ය දන්නා කමට කියන විද්‍යාව, විද්‍යාවෙන් අවිද්‍යාව නැති වෙනවා. අවිද්‍යාව නැති වුණොත් විද්‍යාව උපන්නොත් ලෝභ දේශ මොහ අලෝභ දේශ මොහ ඇති කරගෙන සත්‍ය පුද්ගලයෝ නෑ. ඒකයි මේ තියෙන ප්‍රශ්නේ. ලෝභ දේශ මොහ අලෝභ දේශ මොහ ඇති කරගන්න ද්‍රව්‍ය කාරණා නැති වෙනවා. තමන්ම උපදවාගෙන පරිහරණය කරන සිද්ධියක් වෙනවා. අපි අපේ මනසෙම ඡායාවක් කියලා දැක්කෝ. එතන ආයතන ටික හිස්.
තිරසංගත සතා යම් වෙලාවක දැක්කොත් කන්නාඩී තියෙන රූපේ දකිනකොට මන්තුල පුද්ගලෙක් කියන අදහස එනවා නේද කියලා. කිසි වෙලාවක කන්නාඩී පැත්තට බොරයිද? බොරක් නැහැ. ඔබ යම් දවසක ඇහැ පිරිසිදු වුණොත් පෙනෙනකොටම පුද්ගල භාවයට දකින වර්ණාකමට දකින කෙලෙසේ එනවා නේද කියලා. ඔබට ඒ නුවණ තියෙන ගානේ මේ පැත්තට බාහිර පැත්තට රූප පැත්තට නැඹුරු වෙන කමටත් ඔබ ලැජ්ජ හිතෙනවා. ලැජ්ජ හිතෙන දවසක් යනවා. සබ්බ සංකාරයේස අට්ඨියේති හරායති ජිකුච්චති. සියලු සංකාරයන්ගේ ලැජ්ජිත වෙන පිළිකුල් වෙන කලකිරෙන දවසක් යනවා. ඒ මොකද මේ සම්මා දිට්ඨිය වඩාගෙන වඩාගෙන යද්දී මනස ඔබට කියන විමුක්ති පරිපාචනය ධම්ම කියලා. නිකම්මන ඔබේ මේ රූපේ අනුක්‍රමයෙන් දිරනෝ වගේ වයසට ගියා වගේ මේ නුවණත් එන්නේ වැඩිහිටි භාවයට පත් වෙනවා. මේ චතුරාර්ය සත්‍ය ඉගෙනගත් කම අදනිකම් උපන්නා වගේ මේ දර්ශනේ එන්නේ බහළු භාවයට පත් වෙනවා. විමුක්ති පරිපාචනීය ධර්ම විමුක්තිය පිණිස මොහු කරනවා මේ ධර්මතා. ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික හොත්තට චතුරාර්ය සත්‍ය අවබෝධයට හොත්තට මොහු කරා කියන දවසක් එනවා මනස. ඉතින් ඒකට අද එකමතත් ආරම්භය ඇති කරගන්න සම්පූර්ණම පුතර්ජන කෙනයි ආර්ය ශ්‍රාවකයගේ වෙනස. පුතර්ජන කෙනා හීනකින්වත් නුගුවිරු නිවන කියලාගෙන හීනකින්වත් අහලා නැහැ, අහන්න ලැබිලා නැහැ. මේ ලෝකය කියන එක නිර්මාණය කළේම කෙලෙසයකට කියලා. එයා හිතන්නේ මේ ලෝකයක් තියෙනවා. එයා දුක දකින්නවා තණ්හාව නිසා. මොකද එයා දකින්නවා කොහොමද මේ බඩු මුට්ටු කැඩෙනකොට කරනකොට දුක එන්නේ? අපි මේ බඩු මුට්ටු වල තණ්හා කරපු හින්දා නේද කියලා එයා දකින්න. නමුත් ආර්ය දර්ශනයේදී පෙන්වන්නේ මොකද? තණ්හාව නිසා කැඩෙන විදිහ බඩු මුට්ටුම නිර්මාණය කළා කියන එකයි ලොකු වෙනස. ඒ කියන්නේ මේ සත්‍ය පුද්ගලයෝ ඉන්නවා, මේ සත්‍යයන්ට පුද්ගලයන්ට තණ්හා කළ නිසායි අපිට දුක එන්නේ කියලා පුතජන හිතන්නේ. දැරි වෙලා ඉන්න සත්‍යයන්ට පුද්ගලයන්ට තණ්හා නොකළු දුක නැතුව ඉන්න පුළුවන් කියලා හිතන්නේ. එතකොට සත්‍ය පුද්ගලයා ඉන්නවා තාම. නමුත් දර්ශනියෙන් පෙන්වන්නේ සත්පුද්ගල භාවයට නිර්මාණය කරන බවම තණ්හාවේ ලක්ෂණය. අපි කිව්වේ කන්නාඩිය පැත්තේ තව සතෙක් ඉන්නවා කියන දර්ශනය හදපු එකම තමන් තුළ සිද්ධිය කියන දේ. ඉතින් මොන අය වෙනස තමයි අපි තේරුම් ගන්නට ඕනේ. සුතව ආර්ය ශ්‍රාවකයාගේ ස්වභාවය තමයි ඇලෙන්ද සතුටු වෙන්න පුළුවන් ලෝකය දකිනවා. මේ ලෝකයේ නිර්මාණකරුවා, මේ ලෝකයේ හැදුනේ අවිද්‍ය තණ්හා කියන කෙලෙසෙන් කියලා දන්නවා. ඒ කියන්නේ ඇත්ත ඇති ඇති නොදකීමෙන් තමන් තුළ කෙලෙසිය ඇදී වෙනුයි මේ ලෝකය නිර්මාණය වෙලා තියන්නේ කියලා දකිනවා. මේ ලෝකයේ අවිද්‍ය තණ්හා කියන කෙලෙස් ටික නැති කිරීම නැති කරන්න පුළුවන් කියලා දකිනවා. එයා දුක දැකලා දුක ඇති වෙච්ච හේතුව දැකලා හේතුව නැති වෙනකොට දුක නැති වෙනවා කියලා දැකලා මේ සිද්ධිය නැවත නැවත මෙනෙහි කිරීම මාර්ගය ඇතුළට දකිනවා. ඒ කියන්නේ අර මම මුලින් කිව්වා විදිහට ආර්ය ශ්‍රැංග මාර්ගය වඩනවා කියන්නේ වෙනද වගේ ලෝකේ ඉන්න කෙනෙක් කියලා පිළිගන්නේ එයා. එයා දැන් දන්නවා ලෝකේ නිර්මාණය වෙච්ච හැටි කෙලෙස් එකට කියලා. ඔබට සිහි වුණොත් සත්‍ය පුද්ගල ඥාත හිතයිසින් කියන අය සිහි වෙන වාරයක් ගන්න වෙනද වගේ එහි පුද්ගලයෝ ඉන්නවා, සත්‍යයෝ ඉන්නවා, ඉන්න අය සිහි වුණා නෙමෙයි. ඒ සත්‍යයෝ ඉන්නවා, පුද්ගලයෝ ඉන්නවා කියන කෙලෙසියක් තමන් තුළේ දිලා හින්දා. ඒ කියන්නේ බාහිර වස්තුව සත්‍ය පුද්ගලයෝ කියන කමත පෙනෙන ගතිය තමන් තුළේ දිහින්ද පුද්ගලෙක් පේනවා කියන එක තමයි යා දකින්නේ. ඒක සිහි කරලා පෙන්නවා. ඒක තමන්ගේ හිත පිළිගන්නේ නැත්තම් රූපගත පෙන්නවා, සතිපට්ඨාන පෙන්නවා,
කය මෙහෙම දෙයක් කියනක පෙන්නනවා. එතකොට ඉබේම පිළි නොගෙන බෑ. රූපේ එහෙම එකක් නම් ඒ රූපේ කෙනෙක් කියලා පෙන්නපු ගතිය මනසට ඉඳවද වුවක්ම තමයි. එතකොට අර තව බාහිර උපමාවක් පෙන්නනවා. ෆොටෝ එකක් වගේ දෙයක් දැක්කොත් ඒත් අපිට කෙනෙක් කියලා කෙනේ නම් ඒ පේන්නේ ෆොටෝ එක කෙනෙක් හින්දා නෙවෙයි ඒක කෙනෙක් කියලා පෙන්නන ගතිය හින්දායි කියලා. මේ සම්මා දිට්ඨිය ඇති කරගත්තාම එක තැනක ඉඳගෙන ඉන්න ඕනේ නැහැ භාවනා කරනවා කියලා. යක්ෂී එද්දි වැඩ කරද්දී හැම වෙලාවෙම සම්මා දිට්ඨියම සීකරන්න. සම්මා දිට්ඨිය මොකද්ද? ලෝකේ කියන එක තණ්හා උපාදාන කියන කෙලෙසෙන් හැදුන එකක්. මේ කෙලෙසෙන් නැතිකලොත් මේ ලෝකේ නැති වෙනවා කියන දර්ශනය. සම්මා දිට්ඨිය නැති දෙනාට පේන්නේ ලෝකයේ කියලා යමක් තියෙනවා, ඒ තියෙන ලෝකෙක අපේ ප්‍රතිලා. එයාට මුකුත් කරන්න බෑ. අපි නගරෙට යද්දී වෙනද ගියේ මේ ඉන්න සත්ව පුද්ගලව බැඳින්. වෙනද ගියේ. දැන් අපි මොකද කරන්නේ? සත්ව පුද්ගලව බැඳින් යන්නේ. මේ වස්තු සත්ව පුද්ගලව භාවයට පෙනෙන කෙලෙසෙත් නේද අත්වාදුපාදානය කියන්නේ. හොඳට කෙලෙස් ටික අත්විඳිනවා. තමන්ගේ කෙලෙස් හඳුනා ගන්නවා. මේ රූපේ කියන්නේ ඇස ඉදිරි පිටට ආපු මහ භූතයන් උපාදාය රූපයක් වර්ණ සතහන. ඒ රූපේ සත්‍යෙක් පුද්ගලයෙක් කියලා පෙන්වන ගතියට කියනවා අත්වාද උපාදානය කියලා. මගේ මනසේ මෙහෙම ගතියක් උපාදානය කියදෙන හින්දා නේද මේ? මේ තව ආත්ම කියලා පෙන්වනකොට මේ ආත්මයි කියලා දැස ගන්නෑ. ඇසිදිරි පිටට හම් වෙන්නේ මහ භූතයන් උපාදාය රූපයක් වර්ණ සතහන. ඒ රූපය ඇතුලේ තව සත්ව පුද්ගලයෝ ඉන්නවා කියලා, තව ආත්මයක් තියෙනවා කියන හැඟීමත් කියනවා අත්වාද උපාදානය කියලා. මන් තුලේ ඉඳෙන ගතියක් නේද? යනවා දෙපැත්තේ වෙනද රන් රෙදි මුතු මිනික වටිනා වස්තු තියෙන ගොඩනැගිලි මැද්දෙන් ගියේ ඇස් ඉදිරි පිටාව වර්ණ සටහන. මේ රන් තරම් මේ රිදී මේ මුතුමණික් මේවා මෙච්චර වටිනවා කියලා කවුරු මගේ මනසේ දෙනව නේද? එතකොට ඒ වස්තු වටිනවා කියලා ඔබට දැනෙනවා. ඔබ යනවා. ඒකෙන් වෙලා තියෙන දේ මොකද්ද? වස්තුව පැත්තට නැඹුරු වෙලා උපාදාන කරගන්න ඔබට ඉඩ නැහැ. ඒ වස්තුව වටිනවමයි කියලා අල්ලගන්න ඔබට ඉඩ නැහැ. හැබැයි ඔබ ඇත්ත දකින්න ඒ වස්තුව ඔබට වටිනවා කියලා පේනවා. එතකොට ඔබ ඇත්ත දකින්න හින්දා ඔබ වස්තුවේ කාම වෙලා නැහැ. ක්ලේශ කාම කියලා කියන්නේ ඒ වස්තුව වටිනවා කියලා Tamanta තේරෙනවා. ක්ලේශ කාම ඇති වෙච්ච හැටි නොදන්නකොට වස්තු කාම වෙනවා. කෙනෙකුට වස්තුවම වටිනාකමට තේරෙන එකට කියනවා වස්තු කාම කියලා. වස්තුව ආරම්භය ක්ලේශයක් ඉදෙන එකට කියන ක්ලේශ කාම කියලා. වස්තු කාම ඉදෙන තැන ක්ලේශ කාම ඉදෙන තියෙනවා. හැබැයි ක්ලේශ කාම ඉදෙන තැනක තාම වස්තු කාම නැහැ. මොකද දෙන්න පුළුවන්? ඒ කියන්නේ ඔබට මේ කඩදාසියක මේ කඩදාසිය දකිනකොට වටිනවා කියලා හිතෙන්න පුළුවන්. ඒක ක්ලේශ කාම. ඔබ ක්ලේශ කාමයේ ගැන අනවබෝධයක් තිබුණොත් මේ කුලිය වටිනවා කියලා හිතුණු. එතකොට දෙකක් වස්තු කාමයේ. කුලිය වටිනවා වුණොත් ඔබ වටිනාකම දීලා තියෙන්නේ අනිත්‍ය වෙන සංකත දෙයකට නම් ඔබට දුක එනවා. මේ දැන් ඔබට දුක වීම එහෙම පිණිස තියෙන අනිත්‍යයි කියන ධර්මතාවයේ වෙන්න විතරයි. යද නිච්චන් තන් දුක. මේ කුලිය අනිත්‍ය වෙච්ච ගමන්ම ඔබට දුක එනවද නැද්ද? ඇයි මේ කුලේ වටින නිසා? මේ කුලේ වටිනවා වුණොත් ඔබට මේ කඩදාසිය වටිනවා වුණොත් කඩදාසිය ඉරුණොත් වේයෝ කෑවොත් මියෝ කෑවොත් ඔබට දුක එනවද නැද්ද? එනවා. කඩදාසිය වටින්නේ කුමක් නිසාද? ක්ලේශ කාම නිසා. මේ රූපය
දකිනකොට තමන් තුල මේ රූපේ වටිනවා කියන කම යෙදෙයි. ඒකට කියන ක්ලේශකාම. මේ ක්ලේශකාමයේ ඔබ හඳුන නැති වුණොත් ඒ ක්ලේශේ වස්තුව මත පතිත වෙයි. එහෙනම් මේ කුලේ වටිනවා වගේ ඔබට දැනේ. ඔබ වස්තුකාමයේ පරිහරණය කරනවා කියනකොට කාමයේ අඩියටම ගිහිල්ලා. ක්ලේශකාමයේ තමයි වස්තුව මත පතිත වෙලා තියෙන්නේ. දැන් ඔබට මේ වස්තුකාමයේ කියලා කියන්නේ මේ වස්තුවයි වටේ. වටිනා දේ හැටියට පේන්නේ මේ දේ. දැන් මනසකදී හම්බ වෙන්නේ නැහැ. මේක වටිනවා කියලා පෙන්වපු ක්‍රම ඔබට හම්බ වෙන්නේ නැහැ. ඔබට දැන් මේ රූපය යද නිච්චතන් දුක්ඛ යමක අනිත්‍ය නම් ඒ අනිත්‍ය වෙන බවම ඔබට දුක. එහෙනම් යමක දුක නම් ඒක මම හෝ මගේ කියලා ගන්න සුදුසු නැහැ. එහෙනම් ඒක දකින්ද මේ අනිත්‍ය වෙන දේ දිහා වටිනාකමකින් නෙමෙයි පුද්ගල භාවයකින් නෙමෙයි මම හෝ මගේ ආත්මය කියලා ගන්න සුදුසු නැති අනිත්‍ය වෙන වස්තුවක් මේක වටිනවා කියලා කෙදේසියෙදුන හින්දා මේක වටිනාකම ඉදිරිය තියන්නේ කියන සිද්ධිය දකින්න. එතකොට ඔබ මේ අනිත්‍ය වෙන දවසට ඔබට දුක වෙන්නේ නැහැ. ඒ වගේ වෙනද ගියේ ඔබ වස්තුකාමයේ මැද්දේ දෙපැත්තේ රත්තරන් රිදී මුතු මැණික් තිබුණු වටිනා කඩසාප්පු මැද්දේ අද ඔබ ක්ලේශකාමයේ හඳුනගත්ත පමණකම වස්තුකාමයේ මිදෙනවා. ඔබ ලෝකෙ මිදෙන්න බොහොම කෙටි තැනකට ඇවිල්ලා ලෝකෙ අඩියටම යන්නේ. අද ඔබ යනවා සංෘද්ධි මුතුමෙනික් කියනවා මේක ගොඩාක් වටිනවා නේද කියලා මනසට දැනෙන අරමුණු රාශියක් නැත්තේ. වෙනතට ගියේ ගොඩාක් වටිනා දේවල් තියෙන කඩතාප්පු නැත්තේ. අද යන්නේ කොහොමද? වටිනා දේවල් තියෙනවා කියලා දැනෙන මනසක් ඇතුවයි යන්නේ අද. වෙනතට මේ නගරයට ගිය සත්වයේ පුද්ගලයෝ ගොඩාක් නැත්තේ. අද ඔබ යනවා ගොඩාක් සත්වයේ පුද්ගලයෝ ඉන්නවා කියන හැකියාවක් මනසේ දෙනවා කියන තැන. ඔබ ටිකින් ටික මේ දර්ශනයේ එකින් එක සතර මහා ධාතුව බදාගෙන ඉන්න කමෙන් මිදිරා මේ තියෙන්නේ. මේ දර්ශනයේ නැති කමෙන් ඔබ හිතේ පළගැටිය පහන්දල්ල බදාගෙන හිටිය වගේ දුක බදාගෙන පොළොව බදාගෙන හිටිය රත්තරන් රෙදි දියමන්ති මුතු මැණික් වටිනවමයි කියන තැනකින් හිටියේ. ඔබ වෙන් කරන්නම බෑ මේ වස්තුකම් වස්තුව නැති වුණොත් ජීවිතේ නැති වෙනවා කියන තැනකයි ඔබ හිටියේ. ඔබ පැවතුනේ ඔබ මේ ධර්මයේත් එක්ක හඳුන ගන්නවා ටික. ඔබ වෙන් වෙනවා මේ වස්තුවේ. වස්තුව විනාශ වෙච්ච දවසට කම්පා වෙන මනසින් ඔබ ටිකින් ටික මිදීමටපත් වෙනවා. මොකද්ද දැනටම දර්ශනයකින්ම පොඩ්ඩක් වායින් වෙලා මේ වස්තුව මෙච්චර වටිනවා කියන කම මගේ මනසේ දෙනවා නේද? ඔබම බලන ඇත්තටි මතනේ තේරෙන්නේ. කෝටි ගණක් වටිනවා කියලා මට තේරෙනවා. ඒ හින්දා මට ගන්නත් ආසයි දෙනවා. මම මෙහෙම කරන්න මට තේරෙන්නේ නැහැ. ඔබට වටින්නේ නැහැ කියලා තේරුණොත් ඔබ ගන්නවද? ගන්නවද? නැහැ. ඔබට වටිනවා කියලා තේරෙන හින්දා නිකන් තව කාටවත් වටිනවා කියලා තේරෙනකොට ඔබ ගන්නවද? කියන්න බට මොන හරි දෙයක් එහෙනම් වටිනාකම තේරෙන්නේ කාටද? තමන්. එහෙනම් වස්තු වටිනවද වස්තු වටිනවා කියලා මට පේනවද? මට පේනවා. වස්තු වටිනවා කියලා මට පේනොනම මේ වස්තු වටිනවා කියලා ගත්ත හැකිද? බෑ. අපි වෙනද හිටපු දර්ශනෙට වඩා වෙනස් වෙන්න ඕනේ. බලන්න ඔබ නැත්තම් කොච්චර බණ ඇහුවත් භාවනා කළොත් ඔබ වෙනස් වෙනවද කියලා? ඔබ වටිනාකමෙන් අඩු වෙනවද කියලා? නෑ. ඇයි? තණ්හාවේ මිදෙන දර්ශනය එන්නේ අපිට. අපි හිතාගින්න ගොඩාක් වටිනා දේ තියෙනවා. වටිනා දේට තණ්හාව නැතුව ඉන්න කියන තැනකින් අපි හුරු වෙලා තියෙනවා. ඕක කළ හැකිද? ඒ කියන්නේ අපි කියනවා මේ පහන්දල්ල ඕකට අත දාන්න හැබැයි පිච්චෙන්නේ නැතුව ඉන්න. පුළුවන්ද කරන්න? පහන්දල්ලට අත දාලා පහන්දල්ල අල්ලගෙන ඉන්න හැබැයි පිච්චෙන්නේ නැතුව ඉන්න. කරන්න බැරි දෙයක් අපි කියන්නේ. වටිනාකමට තණ්හාව නැති වෙන්න කියනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ වටිනාකම කියන සිද්ධාන්තයේ පෙන්වීමමයි තණ්හාව කියන්නේ. දැන් අපි තණ්හාව නැතුව ඉන්නවා කියලා කියන්නේ වටිනාකමෙන් තණ්හාව, තණ්හාවෙන් වටිනාකම වෙන් කරන්න බෑ.
දරුව හැටියට පෙනෙන්න තණ්හාව නැති ඉන්න පුළුවන් නේද? බෑ. ඔබ වෙනද මේ රූපේ දරුව හැටියටම දනිත් දකිති ඔබට කිව්වේ මොකද්ද? කරන්න බැරි දෙයක්. දරුවට තණ්හාව නැතුව ඉන්න කියලා. නමුත් මේ රූපේ දරුව හැටියට පෙනෙනකන් තණ්හාව නැති කරන්න බෑ. නමුත් ඔබට යමක් කළ හැකි සම්මාදිට්ඨි. ඔබට පුළුවන් මේ රූපේ දරුව හැටියට පෙනෙන කම මට ඇති කියලා නේද තියෙන්නේ කියලා පෙන්වන්න. ඒක පෙන්වෙ නැත්නම් ඔබට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. හා රූපේ බලන්න. බත් පාන් කවපු මුං ඇට වලින් හැදෙන්නේ. ඒ රූපේ අන්තර්ගතය. කෙස් ලොම් නියද සම්මස්නහර ඇට ඇට මිදුණු මේවා තියෙන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ. හා કોઈ කොටසද ළමයා. එකින් එක එකින් එක එකින් එක බලනකොට ඇත්තටම රූපේ ආහාරයෙන් හැදුණු අනාත්මතිය ඇත්ත නේද එහෙනම් තියන්නේ කියලා ඔප්පු වෙලා පේනවා මොකද්ද එහෙනම් මෙහෙම රූපයක් තියෙන තැනක දරුව හැටියට මට පේනවා මේක රූපේ දරුවා නෙමෙයි කියන එක Tamanta පේන්නේ කියන එක ඔප්පු වෙලා ටික ටික තේරෙනවා එයා රූපේ දරුවා කියලා බදාගෙන හිටපු ගතිය අතහැරලා මේ මගේ දරුවා කියන හැඟීම සිටේ ඉඳින් මගේ දරුවා ආරම්භදී මුතුමෙනිකෝගේ තමයි ඒ දරුවමයි කියන අදහස නැහැ. ඒ රූපේ දරුවමයි කියන හැඟීමයි දෙනවා. මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කියලා පෙන්නේ ඕකයි. බලන්න ඔබේ මනස මේ සතර මහා ධාතු වටිනාකමට පුද්ගල භාවයට බදාගෙන ඉන්න ගතිය නොබෝ දවසකින් අඩු වෙන්නේ නැති වෙයිද කියලා ඔබ මේ දර්ශනේ තියාගෙන ඇස් දෙක වැදගෙන ඉඳගෙන ඉන්න ඕනේ වැඩට යන්න. ප්‍රස්තාව කරන්න උයන්න විහන්න ජීවත් වෙන්න. ඔබ ජීවත් වෙන ටිකට අවසානයේදී ඒකාන්තේ ඔබ නිවන් දැකලා. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ දුක නැති වෙන විදිහට ජීවත් වෙන ක්‍රමයක් හදලා දෙන්න. ඔබ වෙනද වැඩට ගිය විදිහටම වැඩට යන්න දර්ශනය විතරක් වෙනස් කරගන්න. එච්චරයි. වෙනද දැකපු දර්ශනයට වඩා අද දුක්ඛ ඥාන දුක්ඛ සමුදය ඥාන දුක්ඛ නිරෝධ ඥාන චතුරාර්ය සත්‍ය ධර්ම ඇච්චර ඒ සත්‍යකලේ ලෝකයේ දකින්න කෝණය වෙනස් කළා ඇත්ත ඒක ඔප්පු කරගන්න පුළුවන් තමයි ඒ තමම තමන්ගේ දර්ශනය පිළිගත්තේ නැත්නම් ඔප්පු කළ පෙන්වන්න තමයි සතිපට්ඨානයේ කායගත සත්‍ය තියෙන්නේ වේදන ප්‍රශ්නාව තියෙන්නේ ඒ ටික ඔප්පු කළ පෙන්වන්න දෙරෙනු තරමං කිව්වේ කන්නාඩියක් ෆොටෝ එකක් අරගෙන ඒ වගේ අරමුණක් ආවත් මේ හැඟීම උපදිනවා නම් එහෙනම් ඒ වස්තු මේ විදිහට පිළිගන්නකො මනස පිටිබඳව තමයි තියෙන්නේ කියලා දුක්ඛ සමුදය ගැන නුවණ එනවා දැනට ඔබ කරන්න ඔය ටික කරාන ඒ කියන්නේ සමුදේ ධම්මනුපස්සව ඒ ඇති ඇතිවීම හෝ බැලුවා නම් ඒ ඇතිමයි. මොකද එපමණකිනුත් මේ ලෝකේ ඇත්ත වෙලා හිතින් කින් කින් කරන එක නතර වෙනවා. එතකොට හිත සමාධි වෙනවා. සමාධි වෙනකොට සම්මාදිත ඇත්ත ඇතිහෙටි දකින්නවා. මේ ස්කන්ධ ටිකේ යථාභූත ස්වභාවය දකින්නවා. ඒ බඳු දැනකට කෙලෙසින් ලෝකේ උපද්දලා දුක් විඳපු හැටි දුකට හේතුව මේ කෙලෙසිය කියන එක කෙලෙසිය නැතිවීම දුක නැති වෙනවා කියන එක දර්ශනේ ස්ථීර වෙනවා තමයි. බුදුහාමුදුරු දේශනා කළ නිසාවත් තව කවුරුත් කියපු නිසා නෙමෙයි මේ දර්ශනයේ දුක නිවෙනවා කියන එක තමන්ටම ඔප් වෙලා පෙනෙන හින්දා තමන් එක ගන්නවා එදාට. එදාට තමුනේ ලෝකිත කියන්නේ ඔබ දුක් විඳින්නේ ඔබේ මනසින් තියෙන කෙලෙසකට කියලා ඕකුල්ලෝ අනිකට කියයි. සමාධිය තියෙන කෙනා බණ කියන්න ගියොත් ධර්ම දේශනා කළොත් එයා දාර්ශනික ධර්ම දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ දෙයක් නෙමෙයි. දේශනා කළ දෙයක් නෙමෙයි කියන්නේ දේශනා කළ නිසා නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ දේම තමන්ගේ දැක්මකට ඒ උදව්යෙන් තමන් දකින බවට පත් වෙලා තමන්ගේ අත්දැකීම ඊට පස්සේ කියන්නේ. හොඳට බලන්න ඇයි අපි මෙච්චර බණ අහනවා භවනා කළාට අපේ මනසේ වටිනාකම් අඩු වෙලා තියෙනවද බලන්න ලෝකෙ තුල අඩු වෙනවද අඩු වෙලා තිබුණා ඇයි අපි වටිනාකමින් යුක්ත වස්තු ටික එහෙමම තියාගෙන ඒ තුල හික්මෙන් හදන්නේ අපි
නමුත් එහෙම නෙමෙයි මේ ලෝකය හදපු හැටිම තණ්හා උපාදාන කියන කෙලෙස්ෙන් මහ විශාල අර්ථයක් කියනවා හොඳට බලන්න දුක් විඳින ලෝකයේ බුදුරජාණන් වහන්සේ විඥාන නාම රූප සලයතන පස්ස වේදනා කියන තැනින් පනවල තියනවාද කියලා විඥාන නාම රූප සලයතන පස්ස වේදනා කියලා පනවල වේදනා පච්චය තණ්හා හොඳට බලන්න තණ්හා පච්චය උපාදාන උපාදාන පච්චය භව භව පච්චය ජාති ජාති පච්චය ජරා මරණ ශෝක පරිද දුක්ඛ දෝමනස උපායාස සම්භවಂತಿ දුක පැන්නේ ඊට පස්සේ වේදනා පන සලායතන පච්චය පස්ස පස්ස පච්චය වේදනා වේදනා පච්චය තණ්හා යෝ තස්සායව තණ්හාය අශේෂ විරාගෝ නිරෝධ උපාදාන නිරෝධ උපාදාන නිරෝධ භව නිරෝධ භව නිරෝධ ජාති නිරෝධ ජාති නිරෝධ ජරා මරණ ශෝක පරිද දුක්ඛ දෝමන සුපායස නිරුජ්ජති ආයතන ටික කියන තැන දුක්ඛ නිරෝධයව දුකව පනවල තිබුණාද නෑ ඒ පස්සපච්ච වේදනා කියන තැනට තණ්හා උපාදාන එකතු වීමෙන් භවය හැදෙන ජරා මරණ ඇති වෙන හැටි ඒ පස්සපච්ච වේදනා කියන තැනට තණ්හාව නැතිකලොත් උපාදානය නැතිකල භවය නැතිකල ජරා මරණ නැති වෙන හැටි පෙන්වනවා නේද ආයතන ටිකට මුක් කරන්න පෙන්වනවා නෑ ඒ ටිකට තණ්හාව ඇතිවීමෙන් දුක ලෝකේ ඇති වෙන හැටි තණ්හා උපාදාන නැතිවීමෙන් දුක ලෝකේ නැති වෙන හැටි පෙන්වනවා නේ ඒ කියන්නේ මේ පෙනෙන දේ අපේ සැබෑ ජීවිතෙට ගන්න ඈත් රූපයක් දැකලා තුනට චක්කු විඥානය උපදිනවා තුන්දරාව එකතු ස්පර්ශ ස්පර්ශ විචාරමුණ විඳිනවා මේ පෙනෙනවා කියන එක විදින දෙයට තණ්හා උපාදානයේ යෙදුනොත් Taman තුල විදිනකොට මේ ගොඩක් වටිනවා සත්‍යයක් කියන හැඟීම Taman තුල යෙදුනොත් ඔබට ඉඳ තියලා නැහැ Taman මේ පෙනෙන දෙක Taman තුල යෙදෙන්නේ කියන එක දැක ගන්නවා කෙලින්ම භවය හැදිලා ජරා මරණ දුක හදලා ඉවරයි ඒ කියන්නේ ඔබ තුල වටිනාකමකුත් පෙනෙනකොට අපි ආර්ය අෂ්ටාංග මාර්ගය වඩලා නැත්තම් පෙනෙනවත් එක්කම වටිනාකමක් තියදලා පුද්ගල භාවයක් තියදලා භවය තඳලා දුක කියන එක නිර්මාණය කළා tiver යම් දවසක මේ පෙනෙන දෙයට තණ්හා උපාදාන කියන ටික යෙදෙන්න යෙදුනේ නැත්තම් භවය නැ ජරා මරණ නැ කියන තැන නිර්මාණය වෙලා tiverා රහතන් වහන්සේට අපිට වෙනමයි හදන්න තියෙන්නේ ඒ හින්දා මේ පෙනෙන කොට එක්කම තණ්හා උපාදාන යෙදিলা ලෝකේ හදව ජරා මරණ දුක හදන ශේත්‍රේ නතර කරන්න නම් සීලයක පිහිටලා හිත වඩලා මේ හිත වඩවඩ සමාධිය පෙන්වන්න උරු කරන්න මොකද ටික ටික පුරුදු පුහුණු කරන්න මෙහෙ තියෙනවම නෙමෙයි මේ වටිනා දෙයක් තියෙනවා පුද්ගලෙක්ම ඉන්නවා නෙමෙයි එහෙම තැනකින් හිතලා හිතලා හුරු කරන් දෙපා මේ පුද්ගල භාවයට පේනවනේ වටිනාකමට පේනවනේ කියන එක හුරු කරනකොට හුරු කරනකොට මේ බාහිරේට නැඹුරු වෙලා හිතන කියන කරන සිත් උපදින ගතිය නතර වෙනවා එතකොට යම් දවසක් තියෙන ඇහැට පෙනෙනකොට වටිනාකමට සිත් උපදින එක නතර වෙනවා මේක ධර්මතාවය ප්‍රායෝගිකයි ප්‍රයෝගිකයි කරන්න පුළුවන් එක එහෙම කළා දුක නැතිකොලොත් මිසක අද දවසේදී ඔබටවත් මටවත් නිමේෂයකට හිතන්නවත් ඉඩ දීලා නැහැ. ඒකයි අඛණ්ඩව වේදනාපච්ච තණ්හා තණ්හාපච්ච උපාදාන උපාදානපච්ච භව භවපච්ච ජාති ජාතිපච්ච ජරා මරණ කියලා දුක කියන එක අවසානයේ දක්වාම හදලම පෙන්නන්නේ. මෙහෙන් හිතන්නවත් ඉඩ දීව නැහැ ඔබටත් මට පෙනෙනකොට කෙලෙසි අපි තුල ඉදිලා නේද කියන එක. වෙච්ච සිද්ධිය කල්යාණ මිත්‍ර ඇසුරකින් ඔබට පෙන්නවා. ආපහු ඔබේ ජීවිතේ නතර වෙලා තියෙන දුක කියන තැනම කල්යාණ මිත්‍ර ඇසුරෙන් ওই සිද්ධිය පෙන්නවා ඔබට. ඔය දුක ඔබට ආවේ භවය නිසා. භවය ඇතුලේ උපාදාන නිසා, උපාදාන ඇතුලේ තණ්හා නිසා, තණ්හා ඇතුලේ වේදනා නිසා. මේ විඳින අරමුණට තණ්හා උපාදාන හැදිලා භවය හැදිලා මෙහෙමයි ඔබට දුක ආවේ කියලා මේක අර ස්ලෝ මෝෂන් පෙන්නනවාගේ ආපහු හිමින් ආපහු පෙන්නන මේක ඇතුලේ සිද්ධිය. ඇතිවෙන සිද්ධිය නවත්තන්න බැ අපිට දැන් දුකේ කියන එක හෝල්ට් එක කරගෙන බස් හෝල්ට් එක වගේ නවත්තක් බල කරගෙන ඉන්නේ අපි ඔතන ඉන්නේ
ඔය ඉන්න අපිට පෙන්නවා හිමීන් බුදුරජාණන් වහන්සේ ඔය දුක ඇති උනේ මෙන්න මෙහෙම සිද්ධියකින් කියලා. ඒක තමයි මම මතක් කරන්නේ. මේ සිද්ධිය නැති වුණොත් ඔබට මේ වෙන එක නතර වෙනවා. ඒකට මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා. ඊට පස්සේ ඔය අහගත්ත සම්මාදිට්ඨිය නිතරම හිතනවා. ඒ කියන්නේ සත්‍ය පුද්ගලය ඉන්නවා කියන තැන වෙනද හිටියේ අවිද්‍යාව නිසා. දැන් සත්‍ය පුද්ගල භාවයේ තෙමින දුක ඇතිවෙච්ච හැටි පෙන්නපු හින්දා සත්‍ය පුද්ගල භාවයට මත පේනව නේද කියන අදහසක්. සත්‍ය පුද්ගල දෘෂ්ටියක් තියෙනවා, හැඟීමක් තියෙනවා, ආත්ම සංඥාවක් පහළ වෙනවා. වෙනද වටිනා වස්තු නැත්ෙන් ගියා දැන් යනවා වස්තු වල වටිනා දැනෙන වටිනාකම දැනෙන මනසක් ඉපදිලා කියන තැන ලොකු වෙනසක්. ඒ වගේම ප්‍රායෝගිකයි නබෝ දවසකින් ඔබේ ජීවිතේ වටිනාකම හරියට පත්තු කළාම ඉටිපන්දම යම්සේ නොපවතී දියෙයිද ඔබ තුල තණ්හා උපාදානයේ දියෙයි. ඒ විදිහට වස්තු මත බදාගෙන ඉන්න තාක් ඒ වස්තුව තියෙනකම් ඔබට තණ්හාව ගෙවන්න විදියක් නැහැ. ඔබ හිතුවොත් මේ කුලේ වටිනවා කියලා මේ කුලේ ඇති තාක් ඔබේ වටිනාකම කිවෙන්නේ නැහැ. ඇයි වටින්නේ කොළේ ඉඳ කොළේ තියෙන වටිනාකමක් තියෙන. නමුත් ඔබට යම් දවසක මේ කොළේ වටිනවා කියන ක්‍රම උනේ අනවබෝධය නිසායි. කොළේ දකින්නකොට වටිනාකම මානසික දුන කියනක නොදන්න නිසා මේ වස්තු වටිනා වගේ වෙලා නේද කියලා ඔබ සිත්තේ දැක්කෝ. පංච උපාදානස්කන්ධ දුක ඔබේ වටිනාකම තහතු වෙච්ච වස්තුවෙන් දුක එන්නේ. මේ රූපේ කැඩෙනකොට දුක එනවා. දුකට හේතුව මේක වටිනාකමට පෙන්නපු කෙලිසෙ. ඉතින් මෙන්න මේ ටික තමයි මට පොඩ්ඩක් මතක් කරලා දෙන්න ඕනකම තියෙන්නේ. මේ ටික තේරුම් නොගෙන ඔබත් මමත් ආපු සසර කෙලවරක් නැහැ. මේ ටික කළා බලන්න ඔබේ ජීවිතයට ලැබෙන සහනය කිසි දවසක වස්තුව කැඩෙන බිඳෙන විනාශ වෙන වස්තු තුලින් ලබන්න බැරි සහනයක් දැනේ. ඒ විමුක්ති මඟ වඩන්න ඔබට පැය ගණන් ඇස් වහගෙන එකතැනක ඉඳගෙන ඉන්න ඕනෙත් නැහැ. ඔබ ජීවත් වෙන්න, ඔබ රස්සාව කරන්න, ඔබ වාහනේ පදවන්න, ඔබ ජීවත් වෙන, ඔබ රස්සාව කරන ඔබේ ශේෂ්ත්‍රයම ඔබට නිවන් මඟත් කරගන්න. ඔබ ලෝකේ ජීවත් වෙලා ජීවිතේ අවසන් වෙන දවසට ඔබේ මනස ජීවිතේ චුත්තකත ඔබට හිස් නැහැ. ඔබ රස්සාව කළා, අම්මා කෙනෙක් හැටියට ඔබ යුතුකම් ටික කළා, අප්පච්චි කෙනෙක් හැටියට යුතුකම් ටික කළා. හැබැයි ඔබ නිවනුත් දැක්කා. ඔබට බුදුරජාණන් වහන්සේ මෙලව සාර්ථක වෙලා පරලොව අසාර්ථක වෙන්නවත්, පරලොව සාර්ථක වෙලා මෙලව අසාර්ථක වෙන්නවත් පෙන්වෙන්නේ නැහැ. මෙලව ශ්‍රේෂ්ඨ ජීවිතයක්, පරලොව ශ්‍රේෂ්ඨ ජීවිතයක් පත්තෙන උභිහර්තේ සඳහයි ධර්මදේශනා කළේ. ඔබ හොඳ රස්සාවක් කරන්න, යමක් හම්බ කරන්න ජීවත් වෙන්න. හැබැයි ඒ දේ තුල විරාග මනසක දාගෙන දර්ශනයක් තියෙන්නේ. හම්බ වෙන දේ තුල ඇලෙන්නෙත් නැතුව හම්බ වෙන දේ දර්ශනයකට නිවනටම උපයෝගී කරගනිමින් ඔබ ජීවත් වෙයි, ඔබ නිවන් උත්සකි. ඉතින් මම මේ කතා කරන ටික තේරුම් ගන්න උත්සාහවත් වෙන්න කියන එක මතක් කරනවා. නොයෙක් නොයෙක් විදිහට පෙන්වන්න පුළුවන් ක්‍රම ඇති. අද දවසේ මම අදක්ෂයි. ඉතින් මම දක්ෂ, මට පුළුවන් මට්ටම තමයි, මට තේරෙන මට්ටම තමයි මම මේ ටික පෙන්වන්නේ. හැබැයි මට තේරෙනවා මේ දර්ශනයකින් මනසකට තියෙන සහනය, සැනසෙල්ල මෙන්න මෙච්චරයි කියලා හිතන්න පුළුවන් කමක් නැහැ. කෙනෙක් සිහි වෙලා දුක කියන එක දක්වා වර්ධනය වෙන්න ඉස්සෙල්ලා තමන්ගේම මනසේ ප්‍රතිරූපයක් කියලා පෙනෙනකොට අර වස්තු ඇත්ත වෙලා අඬන වෙලපෙනකම එන්නේ. මොකද උතන තියෙන ඊගාව වටිනාම දේ ඔබට ජරා මරණයට අඬන්න වෙලපෙන හේතුන දරුවා මරුණා කියන වෙනදා අඬන දුක උපදිනකොට ඒ රූපයේ දරුණා මරුණා කියන අදහස උපදින්නේ මට නේද කියලා පෙන්නයි. හිතන්න ඕනේ පෙනේ. අර වස්තුව පෙන්නන්න නැති දරුවගේ මරණය කියලා ඔබ අඬන්නේ නැති වෙයි කෑ ගහලා. මේ දර්ශනේ හුරුකළු මරණයෙන් පස්සේ නෙමෙයි මේ ජීවිතයේ මජරාමරකම් පෙන්වන්නේ. ඔබට දැන් යම්සේ ඒ වස්තුව දකිනකොට තමන් තුළ ඒ දිනදී තුවම් දුක එන අරුමුණෙත් ඔබට ඒ විදිහටම පෙන්වන දුක වළක්වනවා.
අම්මා මැරුණා නේද කියලා මේ රූපේ අම්මා මැරුණා කියලා ගන්න ඒ රූපේ දකින්නකොට අම්මා මළා නේද කියන අදහස එදුන නේද කියලා දකි ඊගාවට එබඳු අදහසක් නූපදින තැනටමපත් වේ අජරාමර ජරාමර දුකෙන් දෙන්නේ ඉතින් ඒ අජරාමර නිවන ඔබට මේ ජීවිතේ සම්පූර්ණ කරගන්න ලැබේවා කියලා සාදු සාදු.